සරස අවසරයි, නමස්කාර වේවා. ඔව්. මට දැනගන්නට ඕනේ මේ දැන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන කතාව සම්බන්ධයෙන් ඉන්න එක පාර්ශ්වයක් තමයි මීරිගම ඉන්න පාර්ශ්වය. එහෙම ඔව්. ඒතකොට ඒකේ ඒ පාර්ශ්වයත් සමග ඔබ වහන්සේ යම් සාකච්ඡාවක සංවාදයක යෙදිලා තියෙනවද මේ ඒ පිළිබඳව දැනගන්නට කැමති? ඔව්. දැන් ඔය මීරිගම පාර්ශ්වයේ මුණ ගැහෙන්න ඒගොල්ලොත් එක සාකච්ඡා කරන්න එකම මතයක අපි ඉන්නවද කියලා මේ ඒගොල්ලන්ට දැන ගියා ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙමයි ඒ කියන්නේ තමයි. මේ යෝජනා කරන කට්ටිය. ඉතින් එහෙමයි. අපි ඇත්තටම එක මතයක් නෙමෙයිනේ. එහෙමයි. අපේ අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ ත්‍රිපිටක අටුවා ටීකා මූලාශ්‍ර පදනම් කරගෙන. එහෙමයි තමයි. ඒගොල්ලොන්ගේ මතය ඉදිරිපත් කරලා තියෙන්නේ සමාධියක් මුල් කරගෙන. යම සමාධියකින් දැක්කා කියන කතාව තමයි ඇත්තටම ඒ කට්ටියක තියෙන්නේ. ඔව් මමත් මට මතකයි 2009 දී මට යම් තැනකට මම සම්බන්ධ වෙලා තියෙනවා. එහෙම සනත්. ඔව්. එතකොට මෙන්න මේ කියන පාර්ශවයේ මුණ ගැසිලා මේ පිළිබඳව යෝජනා කරන්න මේ කතා කරන්න කියලා යෝජනා ඉදිරිපත් වුණා. සෑහෙන ඉදිරිපත් වුණා. ඉතින් 2019 ඉඳලම ඉදිරිපත් වුණා. ඒක මේ ඒතන වැඩවාසය කරපු ස්වාමීන් වහන්සේලා කීප නමකුත් මම මුණ ගැහුණා. ඒසනස්. එතකොට මම මේ අදහස ප්‍රකාශ කරන්නේ ඇත්තටම මේක ජනගත කරලා මේක මුළු ලෝකෙටම ගිහිල්ලා අකනිටා බඹලෝටත් කියලා එහෙම එකක් නෙමේ මගේ බලාපොරොත්තුව. ඒසනස්. මෙතන බලාපොරොත්තුව තමයි මේ ස්ථාන පිළිබඳව පිළිගන්න යම් කෙනෙක් වේද. ඒ පිරිසට ලක්ෂ දෙකහමාරක් තුනක් වියදම් කරලා ඉන්දියාවේ යන්න බැරිකමක් තියෙනවද? මෙහෙ ස්ථාන වැඳපුදා ගනිද්දි ඉන්දියාවටත් වැඩිය හිත පහදවා ගන්න පුළුවන්ද? මොකද සියලු ධාතුන් වහන්සේලා අපේ රටේ වැඩ ඉන්න නිසා. එතකොට මහා ධනස්කන්ධයක් ඉන්දියාවට වැය කරලා අපේ රට දුප්පත් කරන්නත් ඒක හේතුවක් වෙලා තියෙනවා. ලක්ෂ ගණන් යද්දි කෝටි ගණන් වලින්නේ මේක ගණන් හදන්න තියෙන්නේ. එහෙමයි සනත්. එතකොට ඉන්දියාවට බයකමක් හරි මොකක් හරි පරගැතිකමක් හරි තියෙන නිසානේ මේක ඇත්තටම මතුවෙන්නේ නැත්තේ. දැනිච්ච භික්ෂුන් වහන්සේලා ඕන තරම් ඉන්නවා. ඉතින් අපේ රටේ වුණෝතින් අපේ රටට ලැබෙන්න තියෙන ධන සම්පත් තමයි මේ ඉන්දියාව පැත්තට හැරිලා තියෙන්නේ. ඒක අපේ දුර්වලකමක් මිසක් ඉන්දියාවේ ප්‍රශ්නයක් නෙමෙයි. හරි. ඒකට වග කියන්න ඕනේ ඉතින් සියලු භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලාගේ තාත්තා ගානේ හොයන එක භික්ෂුන් වහන්සේලා සතු කාර්යයක්නේ. අනිවාර්යම සනස්. ඔව්. එතකොට පහුගිය කාලේ මම පුංචි කාලෙත් මට මතකයි. එතකොට අපි මහාන වෙලා නැහැනේ. ඒ කාලේ ගමේ පන්සලේ හාමුදුරුවෝ මේ කියන පිටරට ඔය ඉන්දියාවේ සංචාරය කරන පිරිසට සංචාරය කරන්න මිනිස්සු එකතු කරන පිරිසට 10 දෙනෙක් එකතු කරලා දුන්නොතින් එක්කෙනෙක්ගෙන් 10,000 බැගින් 10 දෙනාට භික්ෂුන් වහන්සේට ලක්ෂයක් හම්බ වෙනවා. පැහැදිලිවම බිස්නස් එකක් කියන එක පේනවා බෑ. ඔව්. නැත්තං ඒ ලක්ෂේ භික්ෂුන් වහන්සේට පුළුවන් ඒ දවස්වල 95,000ක් 80,000ක් වගේ තමයි ගත්තේ. ඒ භික්ෂුන් වහන්සේට පුළුවන් ඒ ලක්ෂෙන් දඹදිව චාරිකාව නොමිලයක් නැත්තම් සල්ලි අරගෙන චාරිකාව නොයා ඉන්නත් පුළුවන්. නොයා ඉන්නත් පුළුවන්. පැහැදිලි නේද? ඉතින් මේක ඇත්තටම අර අවංක චේතනාවෙන් අපි මේක ලංකාවේ අම්මා තාත්තට දුප්පත් අම්මා තාත්තට වැඳපුදා ගන්න දැන් ඇත්තටම භික්ෂුන් වහන්සේලා පස් නමකට දුප්පත් කෙනෙකුට අද කාලේ දානයක් දෙන්න බෑ. රුපියල් 50,000ක්වත් ඕන වාහන වලට වියදම්. එතකොට දානමාන කටයුතු වලට වියදම් භික්ෂුන් වහන්සේලාගේ අතට ඇම්බ්ලොප් එකේ දාලා දෙන සල්ලි එහෙ ඔක්කොම එකතු කරලා බැලුවට පස්සේ 50,000ක් විතර ඕන. තේරුණාද? එතකොට අඩුපාඩු තියෙන්නත් බෑනේ. තැඹිලි වතුරේ එකේ ඉඳන් තියෙන්න ඕන. නැත්තම් බයිනවා. බයිනසන සමහර කෙනෙක්ම ගැන මගේ අපි සමහර පින්කම් වල කෙනෙක්ම මේ 1000 කියලාම කියනවා. මේ ගාන කියන සමහර. කියනවනේ. එහෙමයි සමහර. දැන් 2000 නේ. මගනේ ඒ කාලේ දැන් මේ ළඟදී මම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ කියනවා සමහර.
ඔව් ඉතින් මේ අන්න ඒ වගේ තියෙනවා. දැන් 2000ක්වත් දෙන්න ඕනා කියලා කියනවා. තේරුණාද? ඒ වගේ ඉතින් දිනපතා දානමාන සංවිධානය කරන් තියෙන්නේ. ඉතින් අපි ඒ කතාව අමතක කරමුකෝ. දැන් මම මේ කිව්වේ මේ දඹදිව චාරිකා ලංකාවේ ස්ථාපිත වුණෝතින් අර දුප්පත් අම්මටත් රුපියල් 5000න් 10000න් මේ ස්ථාන ටික වැඳපු දා ගන්න පුළුවන් වෙනවා. මේ ලංකාවේ කතාව සත්‍යයි කියලා දන්න භික්ෂුන් වහන්සේලා මං හිතන්නේ රහස් ඡන්දයක් පවත්වලා සොයා බැලුවොතින් 3000කට අධික පිරිසක් භික්ෂුන් වහන්සේලා ලංකාවේ කතාවට, ලංකාවේ මතයට එකඟ බව දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ඇවිල්ලා මේ ප්‍රසිද්ධියේ නෙමෙයි රහස් ඡන්දයක් තියන්න ඕන. රහස් ඡන්දයක් නැතුව ප්‍රසිද්ධියේ අපිට මේ දැනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද නිකායන්ගෙන් ප්‍රශ්න එනවා. උපාධ්‍ය ආචාර්යයන් වහන්සේලාගෙන් ප්‍රශ්න එනවා. ගමෙන් ගම්මලින් ප්‍රශ්න සහ එනවා. ගම්දානම් වල මිනිසුන්ගෙන් ප්‍රශ්න වෙනවා එහෙම. ඔව්. දැන් මටත් ඔය කුණු වෙච්ච කැකිරි ගෙඩියකින් හරි පිපිඤ්ඤා ගෙඩියකින් හරි එක දවසක් දමලා ගෙහුවා පිණ්ඩපාතේ වඩින්දි. මිත්‍යා දෘෂ්ටිකය කියලා. ආසනම්. තේරුණාද? අර මූණට කෙල ගහන්න බැරි කමට අපේ දිශාවට කෙල ගහලා තියෙනවා. තේරුණාද? ඉතින් ඒ වගේ පව්කම් කරගන්න ඇත්තන් පිරිසක් තමයි බිහි වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලෙත් බුදුහාමුදුරන්ට වතුරු උගුරක්වත් දෙන්න එපා කියලා පිරිසක් උද්ඝෝෂණය කරානේ. ලිං වලට පිදුරු පවා මේ පිරෙව්වා. ඉතින් ඒ නිසා මං කියන්නේ මේ ඉතිහාස කතාව සත්භාවයෙන් යථාර්ථයක් වේවා, මේක සත්‍ය වෙලා මේක අපේ රටේ ස්ථාපිත වේවා කියන චේතනාවෙන් අපි සමගි සම්පන්නව මේ පිළිබඳව ගවේෂණය කරන්න, අපි මේ මූලාශ්‍රවලට එකඟ වෙලා ගමනක් යන්න යෝජනා ඉදිරිපත් වුණත් එහෙමයි. ඒ පිරිස් හම්බ වෙන්න ගියාට පස්සේ එහෙම එකඟ වෙන්න පුළුවන් කියලා කිව්වේ නෑ. ඔක්කොම වැරදි කියන මතේ තමයි ඉන්නේ. ඉතින් එක අවස්ථාවක ඔය මේ මීරිගම කටයුතු කරන සිසිර කියලා ඉන්නවා ඉංජිනේරු මහත්තයෙක්. ඉංජිනේර කෙනෙක්. යෝටම් නාලිකාවල මම දැකලා තියෙනවා. ඊට අමතරව ඊට අමතර වෙන ප්‍රසන්ත කියලා මහත්මයෙක්. මම හිතන්නේ මහාචාර්යවරයෙක් කැලණි විශ්වවිද්‍යාලේ. එතකොට මේ එතුමාගේ දේශනාවක් ශ්‍රවණය කරන්න මට එක අවස්ථාවක යන්න පුළුවන්කම ලැබුණා. ඒ දෙන්නම ඒ දේශනාවට ඇවිල්ලා තිබ්බා. ඇත්තටම මම දැනගත්තේ ගියාට පස්සේ මේගොල්ලෝ තමයි මේ දේශනාව කරන්න කියලා. මම ලක්ෂපාන පැත්තේ භික්ෂුන් වහන්සේ නමක් එක තමයි වැඩම කළේ. ස්ථානය මට හරියටම මතක නෑ. පුංචි ස්ථානයක් පර්චස් 20ක විතර ඉඩමක ඒ ස්වාමීන් වහන්සේ පන්සල හදන් හිටියේ. එහෙමසන. එතකොට මේ ස්ථානයට වැඩියට පස්සේ භික්ෂුන් වහන්සේලා 7-8 නමක් හිටියා එදා. අපි දාන හිම වළඳලා ඒ දේශනාව ශ්‍රවණය කළා. පැය 3ක් විතර කාලයක්. ඒ අවස්ථාවේදී මේ අවසානයේ ඕනම ප්‍රශ්නයක් අහන්න කියලා ඒගොල්ලෝ මතක් කරා අපිට. මම ප්‍රශ්න 3ක් ලියාගත්තා, සටහන් කරගත්තා. ඒ ප්‍රශ්න 3 යොමු කරාට පස්සේ ඇත්තටම ඒගොල්ලන්ට උත්තර නැති වුණා. එක ප්‍රශ්නයක් තමයි රජගහ නුවර ප්‍රශ්නේ. මොකද ඒකට හේතුව ඒගොල්ලෝ රජගහ නුවර කියලා කියන්නේ රජගල තැන්නට, අම්පාරේ. හැබැයි ධර්මයේ පැහැදිලිවම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ බුදු වුණේ මගදී කියලා. බෝධි මණ්ඩලයට අයිති වටයුදුන් 300ක ඒ සීමාව ඇතුලේ 12 මහා ජනපද වලින් කීපයක් තිබිලා තියෙනවා. නම් වශයෙන් ගත්තොතින් අංග මගද, කසි, කෝසලෙන් කොටස, ඒ වගේම මල්ල ජනපදය. තවත් ජනපද යන්තම් හරි සම්බන්ධ වෙලා තියෙන්නේ නැති. මෙන්න මේ නාභි මණ්ඩලය, බෝධි මණ්ඩලයේ පිහිටි
ජනපදයේ තමයි මගධය. මගධය. එතකොට මේගොල්ලෝ කියන බෝධි මණ්ඩලයේ තියෙන හිරිවඩුන් නේන. එහෙමයි. මගධය වෙන්නේ පය තියෙන්නේ. අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕනේ සන්න දේශනාව අනුව. ඔව්. එතකොට මේ මගධයේ තියෙන බෝධිය අපි තේරුම් ගන්න ඕන රජගහ නුවර සමීපේ වෙන්න ඕන. එහෙමනම්. දැන් මොකද මගධයේ අග නුවර රජගහ නුවර. එහේ. එතකොට රජගහ නුවර අම්පාරේ තිබිලා බෝධිය මෙහි තියෙන විදියක් නේ? ඔව් පැහැදිලි මෙතන ඇත්තමනේ ගැටලුවක් තියෙනවා. තේනාද? එතකොට මධ්‍ය දේශයේ වටකරෝතින් අම්පාර අහු වෙන්නේ නැහැ. යදුන් 300ක්. තේරුණාද? ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට උත්තර ඒගොල්ලොන්ගේ නැහැ. ඒගොල්ලෝ පොඩි අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඔය සම්මා සම්බෝධිය කියන කතාව ඒ කියන පදය වචනය අර්ථය වැරදි කියලා කිව්වා. ඒ කියන්නේ සම්මා සම්බෝධිය කියන්නේ සමා වෙන්න නේ කියන්නේ තමා විසින්ම අවබෝධ කරගන්නවා කියන නෑ උතුම් සම්මා සම්බෝධිය මගදේවිය කියන කාරණාව තියෙනවනේ එහෙමයි තේරුණාද ඒ උතුම් සම්මා සම්බෝධිය කියන කාරණාව ත්‍රිපිටක ධර්මයේ තියෙනවා මගදේ වුණා කියලා පැහැදිලි පැහැදිලි එතකොට ඒගොල්ලෝ කියනවා මේ සම්මා සම්බෝධිය කියන වචනේ වැරදිලු ආහ් ඊට පස්සේ මම ඇහුවා මහා පරිනිබ්බාන සූත්‍රයේ සතර ස්ථාන වන්දනා කරගන්න කියන අදහස තියෙන ස්ථානයේ තියෙන්නේ ඒ වචනෙම තමයි කියලා. එහෙම. එහෙනම් එතනත් බුද්ධගයාව වන්දනා කරන කතාවක් නෙමෙයි තියෙන්න ඕන කියලා. එහෙම කියනවා නะ. කියනවනේ යාට තේරෙනවා. එහෙමයි. තේරුණාද? එහෙම. එතකොට මේගොල්ලෝ මගදේ හැටියට අම්පාර තමයි කියන්නේ. අන්න ඒක නිසා ත්‍රිපිටකයේ මූලාශ්‍ර වලට ගැලපෙන්නේ නැති නිසා අර ඒගොල්ලෝ ලිස්සන කතා කියන්නේ සමාධියෙන් දැක්කා කියලා. කියන්නේ මේ සංඝ සමාජයේ කැළඹෙන්න හේතුව මෙන්න මේ ත්‍රිපිටක අටුවා ටීකා වලට හානි වීම. අර්ථ විකෘති වීම. පැහැදිලි නේද? එහෙමයි සනත්. ඊළඟ ප්‍රශ්නේ මං යොමු කළා මොකද්ද? පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම බුද්ධഘോഷ බුද්ධഘോഷ බුද්ධഘോഷය අන්න ඒ වගේ වාග් විලාසකින් තමයි ආමන්ත්‍රණයකින් තමයි කළේ. තේරුණාද? එතකොට මම ඇහුවා බුද්ධഘോഷ අටුවාචාරීන් වහන්සේ ශාසනයට අටුවාවට හානියක් කරා නම් ධර්මයේ විකෘති කළා නම් උන්වහන්සේ කොහේ ඉඳන් ආවේ? පුන පුනා කිව්වේ ඉන්දියාවෙන් ඉඳන් ආවා කියලා. තේරුණාද? මං නිශ්ශබ්ද වහන් ඉඳලා අවසානයේදී ප්‍රශ්නයක් යොමු කළා. බුද්ධഘോഷ අටුවාචාරින් වහන්සේ පිළිබඳව දැනගත්තේ සමාධියෙන්ද නැහැ කියලා කිව්වා පතපොතින් කියලා කිව්වා. එහෙමයි. ඊට පස්සේ අටුවාවේ විස්තරේ කිව්වා. අටුවාවේ තමයි තියෙන්නේ උන්වහන්සේගේ නම්ගොත්. මං ඇහුවා උන්වහන්සේ ඉපදිච්ච තැන ඔයගොල්ලෝ දන්නවද? නැහැ එහෙම අධ්‍යයනයක් කරලා නැහැ කිව්වා. මං කෝ ඉපදිලා තියෙන්නේ අටුවාවේ තියෙන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ අටුවාචාරින් වහන්සේ උප්පත්තිය ලැබුවේ බුද්ධගයාව සමීපයේ. එතකොට බුද්ධගයාව සමීපයේ මොරැන්ඩකේටේ කියලා ගමක් තිබිලා තියෙනවා. මෙන්න මේ මොරැන්ඩකේටේ කියන ගමේ දැන් අපි නම් කියන්නේ මොරගහකන්ද කියලානේ. තේරුණාද? ආ එහෙමයි සරස්. එතකොට මොරැන්ඩකේටේ කියන ගමේ මෙන්න මේ කියන බුද්ධഘോഷ අටුවාචාරින් වහන්සේ ඉපදිලා තියෙනවා නම් ධර්මයට අනුව අටුවාවට අනුව ඕගොල්ලෝ කොහොමද කියන්නේ ඉන්දියාවෙන් ආවා කියලා. එතකොට පිළිගන්න වෙනව නේද? උන්වහන්සේට බයින කටින්ම බුදුහාමුදුරු ඉන්දියාව කියලා පැහැදිලිවම පිළිගන්න වෙනවා තමයි ඒ අර්ථය අනුව. තේරුණාද? එතනදී ඒගොල්ලන්ට උත්තර නැතුව ගියා. හරි. ඊට පස්සේ මුලින් ඉඳන්ම කිව්වා මට මතකයේ ඉඳන් 2020 වගේ ඔය දේශනාව කළේ. එහෙමයි. ඊට පස්සේ මුලින් ඉඳන්ම කියපු කතාවක් තමයි අශෝක අධිරාජ්‍ය හේ ස්ථාපිත කළා මේ කියන බුද්ධගයාව කියලා. මේ ස්ථානය ඒ විදියට කරා කියලා. තේරුණාද? එතකොට මේගොල්ලෝ අශෝක අධිරාජ්‍යත් ඉන්දියාවේ කියන මතේ තමයි හිටියේ. ආහහ. එතකොට මම ඇහුවා අශෝක අධිරාජ්‍ය රජකම් කරපු පාටලි පුත්‍රය. එහෙමයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච රටේ තිබ්බේ වෙන රටක.
ඊට පස්සේ කිව්වා බුදු රජාණන් වහන්සේ බුදු වෙච්ච රටේ පායේ තියෙන ස්වාමීන් වහන්සේ. මං කිව්වා එතකොට පාටලි පුත්‍රේ ජීවත් වෙච්ච නිතර බෝධි මණ්ඩලය වඳින්න ආපු අශෝක අධිරාජ්‍යය තිස්සාරක්කා මඩු කටු ගහලා විනාශ කරපු බෝධින් වහන්සේගේ කතා වස්තුන් ඕනතරම් මහාවංශෙත් තියෙන. නිතර බෝධිය වඳින්න ආවා කියලා තියෙනවා. වෙහෙර විහාර 84000ක් හැදුවා කියලා තියෙනවා දඹදිව්තලේ. බුදු වෙච්ච රට. එතකොට ඕගොල්ලෝ කියන විදියට අශෝක ඉන්දියාවේ වෙන්නේ කොහොමද? හැදුරම සාකච්ඡා වසාද ගන්න තමයි. ඊට පස්සේ ඒකටත් උත්තර නැහැ. ඊට පස්සේ මට පස්සේ කිව්වා එතුමා අපි ප්‍රශ්න තියෙනවා ටික ටික ස්වාමීන් වහන්ස ඉන්දියාවෙන් අපි අශෝක මේ ලංකාවට කොහොම හරි ගේන්න ඕන කියලා. තේරුණාද? එහෙම කතාවක් කිව්වා. කවුද කිව්වේ? සිසිර මහත්තයා කිව්වේ. ඉංජිනේරු මහත්මයා එයා කිව්වේ. ඊට පස්සේ තව එකක් මං සටහන් කරගත්තා. ඒ සටහන් කරපු කාරණාව තමයි මට මතකෙ හැටියට මේ ඒ දේශනාව අපේ අර ස්වාමීන් වහන්සේ රෙකෝඩින් කරාද කොහෙද? අවහන්තක වැඩම කර සානස්. ආ ඔව් ඔව්. එතකොට මේ කියන කවුද සිසිර මහත්මයා කිව්වා මහාවංශේ විකෘති කළා මහාවංශේ පිළිගන්න බැහැ මහානාම කියලා හාමුදුරු කෙනෙක් ඉන්දියාවෙන් ඉඳන් ඇවිල්ලා. එතකොට මහානාම හාමුදුරුවන්ගේ ඉතිහාස කතාවක් තියෙන්නේ දකුණු දඹදිව කියලා. බුදුහාමුදුරු බුදු වෙච්ච රටේ. එතකොට දකුණු ඉන්දියාවෙන් ඉඳන් ආවා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මම කිව්වා දකුණු දඹදිව කියන්නේ ඉන්දියාවේ කොටසක්ද ලංකාවේ කොටසක්ද? අන්න එතකොට තමයි මතක් වුණේ අවුලක් තියෙනවා කියලා. තේරුණාද? ඊට පස්සේ කුසතන පඳුරක කියලා කොලයක් අරන් ඇවිල්ලා තිබ්බ ලැමිනේටින් කරලා. ඒ සම්බන්ධවත් මම ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද ඇහුවේ? දබ්බමල්ල පුත්ත කුසතන පඳුරක් උඩට තමයි වැටුනේ. ඒ කියන්නේ ඔය වගේ මේ අඩි 10ක් 12ක් උස යන වයින් පඳුරක් උඩටද වැටුනේ කියලා. ඒක පඳුර සමාවෙන්න තමයි මට මතකයි සාමාන්‍ය අඩි 10ක්ද මම දැකලා තියෙන ගොඩක් උස පඳුරු. ඔව්. එතකොට අර තවත් ත්‍රිපිටක කාරණාවක් තියෙනවා. ඔය කොලේ ඇල්ලුවට පස්සේ ඇඟිලි දෙකෙන් ඇල්ලුවට පස්සේ අත කැපෙනවා කියලා. තදින් ඇල්ලුවොත්. දැන් ඒ වගේ පොඩි තනකොළ ගහක් වගේ එකක් තියෙනවා. මේ ඔයි ගොඩක් පොඩි පොළවේ තියෙන්නේ. එහෙමයි. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙද්දී වල් පැලෑටියක් හැටියට මහ පොළවේ තියෙන්නේ කුසතන විතරයි කියනවා. කුසතන මතින් තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහසුවෙන් වඩනවා කියලා කියන්නේ. එහෙමයි. එතකොට මේ වගේ මහා විශාල පඳුරක් නම් ගාල කඩාගෙන එපායි වඩින්න. ඉතින් අන්න ඒ වගේ මම කිව්වා මූලාශ්‍රවලට ගැලපෙන්නේ නැත්තම් හිතලු කියන්න එපා. පොත් පෙරල පෙරල හිතලු කියන්න එපා. එදා මම ඒ කාරණාව ඒ යෝජනාව ඉදිරිපත් කළා. තන සමාන අර කුසතන සම්බන්ධ අර මවක් සම්බන්ධ මොකක් කරේ කොටසක් තියෙනවා නේද? ඉපදෙනකොට මොකක් කරේ ළමයෙක්ගේ එහෙම තියෙනවා. ඒ දබ්බමල් පුත්. එහෙම එහෙම එහෙම. එතකොට කුසතන උඩටනේ වැටුණා කියන්නේ. බොහොම පහසුවෙන්. තේරුණාද? එතකොට කුසතන කියන්නේ පයට වගේම ඇඟට බොහොම පහසුවක් දැනෙන පැලෑටියක්. පැලෑටිය. එන ඔච්චර මහ විශාල පඳුරු නෙමෙයි. ඊට පස්සේ එකක් වගේ බිමටම අල්ලලා තියෙන යම් ශාකයක් වෙන්න ඕනේ නේද සානා? ඔව්. ඊට පස්සේ කිව්වා මේකේ පාද පහ කියන්නේ පාද සලකුණ තියෙනවා කියලා ඇඟිලි පහ. එහෙමයි. ඊට පස්සේ මම් පෙන්නුවා ඒගොල්ලොන්ට ඕකේ ඇඟිලි පහ නෙවෙයි ඇඟිලි හත අට තියෙන ඒවා තියෙනවා කියලා. එහෙමයි. තේරුණාද? එහෙමයි. දැන් ඉතින් අන්න ඒකයි අපි කියන්නේ අර මූලාශ්‍ර වලට ගැලපෙන්නේ නැති නිසා මම යෝජනාවක් හැටියට ඉදිරිපත් කළා. එහෙමයි තමයි. ඊට පස්සේ මෙවැනි දේවල් සමාජගත කරද්දී මේ මම ඉදිරිපත් කරා වගේ හරස් ප්‍රශ්න ඇහුවොතින් ඕගොල්ලෝ අමාරුවේ වැටෙනවා. ඒක නිසා මේක ඉතිහාසයක් මේ මහ පොළවේ ස්ථාපිත කරන්න බැරි වෙනවා. මූලාශ්‍රවලට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. මමත් බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලා පිළිගන්න භික්ෂුවක්. හැබැයි මේක ඕගොල්ලොන්ට විරුද්ධව ඉදිරිපත් කරා කියලා හිතන්න එපා කියලා. එහෙමයි. ඊට පස්සේ එතුමා මගේ මම වැඩම කරපු වාහනේ ළඟට ඇවිල්ලා මගේ ටෙලිෆෝන් නම්බරේ තිල්ල ගත්තා. එහෙමයි සනස්. හැබැයි දුරකථනයට කෝල් එකක් නම් දුන්නේ නැහැ. ඉතින් මම කල්පනා කළේ ඊට පස්සේ මම එතන ධම්ම මෛත්‍රී කියලා ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහුණා.
උන්වහන්සේගේ කුටියේ තමයි මම වැඩ හිටියේ. උන්වහන්සේත් එක්ක අපි එළි වෙනකන් සාකච්ඡා කළා අපි දෙන්නා. ඊට පස්සේ උන්වහන්සේත් මට යෝජනා කළේ ඔබ වහන්සේගේ අදහස මෙතෙන්ට ඉදිරිපත් කරන්න එපා, කිසිම පිළිගැනීමක් කරන්නේ නැහැ මේගොල්ලෝ කියලා. එහෙමයි. ඉතින් මම ඒගොල්ලොත් එක්ක සාකච්ඡා නොකර ඉඳලා නැහැ. 2019 තමයි 18 2020 තමයි ඇත්තටම සිද්ධ කරන්න පටන් ගත්තේ. හැබැයි මම මතක් කරන්නේ අර කතාවක් තියෙන සමාජයේ පණ්ඩිතයින් 100ක් එක කතා කරා. එක මෝඩයෙක් එක කතා කරන්න එපා කියලා කියනවා. එපා කියලා දෙන්නේ නැහැ. තේරුණාද? ඒක නිසා ඊට පස්සේ මට පසු කාලයකදී මේ මෑත භාගයේදී එතන ඉඳලා කැඩිලා ගිහිපු ජනිත් හර්ෂ මල්ලි කතා කරා. මම ඒ මල්ලිටත් කිව්වේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ මල්ලි, කැමති නම් ඔයා පිළිගන්න, කැමති නම් ප්‍රතික්ෂේප කරන්න. ඉතින් ඒක ඔයාගේ එකක් කියලා. ඊට පස්සේ එයත් මුණ ගැහෙන්න අවශ්‍යයි කියලා යෝජනාවක් ඉදිරිපත් කළා. අද වෙනතුරු එතුමාත් මේ එහෙම මුණ ගැහෙන්න ආවේ නෑ ඇත්තට. සභාව වෙනකොට මොකද මේ වහන්සේ ඉදිරිපත් කරන මූලාශ්‍ර සමග ගත්තාම එකටි කතාව සම්පූර්ණම මේ වැරදි වෙන නිසාද කියලා මම දන්නේ නැහැ. මට හැගෙනවා එහෙමද දන්නේ නැහැ. දැන් අපි බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ කියලා පිළිගන්න භික්ෂූන් වහන්සේලා පිරිසක් අපි හිතමුකෝ 100ක් නමක් කියලා. 100ක් නමක් දැනුවත් කරලා ඒ 100ක් නමට වටහලා දෙන්න උත්සාහ කරෝති. බොහෝ දුරට 99ක් විතර පිළිගන්න ඉඩ තියෙනවා. තේරුණාද? හැබැයි මේ ලංකාවේ කියලා පිළිගන්න මේ සමාධි කතා කියන ත්‍රිපිටක අටුවා ටීකා මූලාශ්‍ර ප්‍රතික්ෂේප කරන අද්භූත ධම්ම ප්‍රතික්ෂේප කරන මහා වංශයට ගරහන ඉතිහාස මූලාශ්‍රයක් ත්‍රිපිටකයෙන් අටුවාවෙන් පෙන්වුවාට පස්සේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට බණින. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේමයි කියලා තමයි මහා වංශේ තියෙන්නේ. තේරුණාද? එතකොට මුන්වහන්සේ වැරදිලාවත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වුණෝති ලොකු මහා පාප කර්මයක් සිද්ධ වෙනවා සනත්. සිද්ධ වෙනවනේ, අනුමෝදම් වෙන කට්ටියෙන්ට සිද්ධ වෙනවා. දැන් මේ බුද්ධ ශාසනයේ වැඩ වැරදුනෝතින් ඊළඟ බුද්ධ ශාසනයේ chance එකක් ලබන්න තියෙනවා නම් ඒකත් නැති කරගන්න. කල්පාන්තරයක්ම මේ ඒ අවස්ථාව අහිමි වෙනවා. අහිමි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙන්නේ ඉරට හඳටවත් ගරහන්න එපා කියලා. ඒත් මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ කියලා. මොකද ඉවේ හඳේ වාසය කරන විමානවාසී දේවතාවන් දෙදෙනා සෝතාපන්න ඵලයටයිපත් වෙලා තියෙන්නේ. චන්ද්‍ර සමාවෙන්න ඕනේ දැන්. දැන් මේ මහත්තුරුන්ගේ දැන් ලංකාවේ කතාව කියාගෙන එතකොට එතුමන්ලාගේ දැන් මේ ඒ පාර්ශවංගේ තියෙන අරමුණ නැත්නම් අදහස මොකක්ද කියලා අපිට එතකොට දැන් මේ මූලාශ්‍ර පිළිගන්නේ නැත්නම් සාමාන්‍ය දැන් ගැටලු තියෙනවා. ඔව්. මොන වගේ දෙයකටද මේ මහත්තුරු එතකොට සාමාන්‍යයෙන් පෙළගැහෙන්නේ? නෑ, ඒගොල්ලෝ පෞද්ගලික මතය, ඒගොල්ලෝගේ අභිමතය මුදුන්පත් කරන්න නේ යන්නේ. මූලාශ්‍ර වලට මුල් තැන දෙන්නේ නැතුව. ඒ නිසා මේ 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 මුළු ත්‍රිපිටකේම වැරදි, වැඩක් නැහැ ওই ත්‍රිපිටකේම වැඩක් නැහැ. එංගලන්තේ තමයි හොඳ මේක තියෙන්නේ. දැන් සුද්ධ විකෘති කළා නම් එහෙමයි. ඒ රටට ගෙනහිල්ලා සුද්ධ පිටු ගැලෙව්වා නම් මොකද වෙන්නේ? දැන් විකෘති කරලම දාන්න ඕන නැහැ. දැන් සුද්ධගේ ත්‍රිපිටකේ එංගලන්තේ. දැන් සුද්ධ නම් මුළු ලංකාවේම ඉතිහාසයේ විකෘති කළේ විනාශ කරේ. එහෙමයි. දැන් සුද්ධ ත්‍රිපිටකයත් අරන් ගිහිල්ලා ප්‍රකෘතිය අපිට දෙයිද? විකෘතියක් දෙයිද? වෙන්න බෑනේ. අප මම හිතන්නේ සාමාන්‍යයෙන් ඒක පැහැදිලි දෙයක්, අනිවාර්ය විකෘතියක් දෙන්න පුළුවන් නේ මෙච්චර දෙයක් කරා නම් සනස්. දැන් මෙච්චර දෙයක් කරා නම් කොහොමද සුද්ධ විශ්වාස කරන්නේ? සුද්ධ ළඟ තමයි ස්පෙෂල් මේක තියෙන්නේ කියලා, ඔරිජිනල් එක තියෙන්නේ කියලා. ඒක එහෙමම තමයි සනස්. දැන් මේගොල්ලොන්ට සිංහල මේ රටේ තිබිච්ච ඉතිරි වෙලා සුද්ධට හොරෙන් රැකගනිපු අටුවා ටීකා ත්‍රිපිටකයට වැඩිය ඈ මොකද ඔක්කොම අරන් ගියේ නෑනේ, ටිකක් හරි ඉතුරු වුණානේ. ඒ ටිකට වැඩිය කොහොමද සුද්ධ ගිනියපු එක විශ්වාස කරන්නේ? එතන ලොකු ගැටලුවක් තියෙනවා සනත්. එහෙමනම් ඔව්, ඒකයි සුද්ධට ගරහ ගරහ සුද්ධම විශ්වාස කරන යුගයක් තමයි. ඒකනේ සුද්ධට ගරහ ගරහ සුද්ධගෙන්ම මේක කන්න ලව් කරන්නේ අපිට නිවැරදි කරලා දෙන්න කියලා. කරාවිද?
ඒකනේ එන්න පහුරක් පුළුවන් දෙයක් හැටියට. නෙමෙයි ස්වාමීනාථේ මම උනොත් ඇත්තටම. මොකද සම්මන්තයෙන් අපේ මහා සංඝරුවන එතන වර්තමානයේ මහා මේ සම්මතයෙන් පැවැත්ගෙන ස්වාමීනාංශලා මේක රැකගෙන ආපු දේ වැරදි කියන වගේ ඔය මට තේරෙන විදිහට අදහස එන්නේ. නෑ අපි මේ දැන් පිළිගන්න අපි හිතමුකු රටේ භික්ෂුන් වහන්සේලා රහසේ හරි 3000ක් ඉන්නවා කියලා. එහෙමයි සංඝ. 3000 6000ක් කරන එකනේ තියෙන්නේ. පැහැදිලි පැහැදිලි. හරි. 6000 9000ක් කරන එකනේ අපේ අරමුණ මෙන්න ඕන. එතකොට මේක රහසේ මුළු ලංකා ධරණී තලය තුලම බබලන. රැව් පිළිරැව් දෙන්න ගන්නවනේ. ටික ටික. එතකොට මේක එක්කෙනෙක්ගේ විතරක් පෞද්ගලික අයිතියක් නෙමෙයිනේ. නෑ නෑ සර්. මේක ඇවිල්ලා පොදු පොදු මහජනතාවගේ සහ මේ ශාසනයේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාගේ අයිතිය. ඉතින් උන්වහන්සේලාට කැක්කුමක් ඇති වුණොත් අර දේශපාලඥයෙක් පන්නලා දැම්මේ. එහෙමයි. අන්න ඒ වගේ ශාස්ත්‍රූ ගෞරවයෙන් බුදු පියාණන් වහන්සේ අපේ තාත්තා කියන අදහසින් එහෙමයි තමයි. බුද්ධ පුත්‍රයන් වහන්සේලා හැටියට තාත්තගේ උරුමය ආරක්ෂා කරන්න. එහෙමයි සාර. ගැම්මට එකතු වෙන්න ඕනනේ. අර අර රාජ්‍ය නායකයෙක් පළවා හැරියා වගේ. තේරුණා? අතුරු ප්‍රශ්නයක් මට තියෙනවා. දැන් මේ සමහර දැන් මමත් ඔය ඇසුරු කරන සමහර උදවිය අද ලංකාවකට පිළිගන්න මට්ටමේ තියෙන උදවි ඉන්නවා. හඳන්. එතකොට මේ අය කියන කතාවක් තමයි මේ ඉන්දියාවේ හරි ලංකාවේ වුණාගේ ඔබ මහත්මයා ඒක අපිට කමක් නැහැ කොහෙ වුණත් ඒ දේශනාවනේ අපි අනුගමනය කරන්න ඕනේ ප්‍රතිපත්තියනේ. ඔව් කොහෙ වුණත් එහෙම ගැටලුවක් නැහැනේ ඒක කියන කතාවෙත් ඉන්න කොටසක් ඉන්නවා. ඒ කියන්නේ මේ ලංකාවේ කතාව පිළිගන්න පිළිගන්න වගේ බලන් ඉන්න උදවිය. කතාවක එහෙමත් තියෙනවා. එහෙම තියෙනවානේ. තියෙනවා. ඔව්. ඉතින් අර ඒවට නම් කියනවා ඉතින් අපේ ඔය ගම්පලාතේ කියනවා මේ කල්ලතෝනි කියලා. එහෙමයි. ඉතින් ඒක නිසා මේ කල්ලතෝණි අදහස් තියෙන කට්ටිය මේ කතාව එහෙම තමයි දකින්නේ. නෑ මම ඒ කට්ටියට කිව්වා කට්ටිය දැන් ඒ යන මම ඒ කට්ටිය සමහර අය මං කියවෙන මම පෞද්ගලිකවම දන්න කිව්වෙන් මං කිව්වා ඔය කට්ටිය අර වේදන් කරගෙන ඉන්දියාව කියලා වැඳලා ආවේ කියලා. කියන්නේ ඒතර ගැටලු නැතුණ අතර මොකද ලංකාවේ වුණොත් එහෙම ගැටලුවක් එනවනේ වැඩි ඒ ප්‍රශ්න වෙන්නේ මගරින්ද අර වගේ කතාව තමයි මට ඉදිරිපත් කරේ. නෑ ලංකාවේ උනෝතින් ඇත්තටම මෙතුවක්කල් විශ්වාසයේ තබපු දෙවන්ත භික්ෂුන් වහන්සේලාට අපකීර්තියක් වෙනවා. ඒ ඒ භික්ෂුන් වහන්සේලා රකින්න එක බුදුන් වහන්සේගේ ඉතිහාසයේ රකින්නටත් වැඩිය ඒගොල්ලන්ට ශ්‍රේෂ්ඨ වෙලා තියෙන්නේ. ඒ භික්ෂුන් වහන්සේලාගේ ආත්ම අභිමානයට කැලලක් වෙන්න ඉඩ තියන්නේ නැහැ බුදුන් වහන්සේට කැලලක් වුණා. වුණාද? ආ කියන්නේ මේ මේ සාරා සංකල්ප ලක්ෂ පිරුන්දම්පල වගද මේ උතුම් ධර්මස්කන්ධයේ උතුමන් වහන්සේට කැලණක් වුණාට ගැලුවක් නෑ වගේ තමයි ගොඩක් අය හැදිරෙන්නේ. හැසිරෙන්නේ දැන් මේ 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 හුණ්ඩුවක් කියලා මේකට කියන්නේ මේ ලංකාව කියන්නේ හුණ්ඩුවක්. මේ හුණ්ඩුවට මෙච්චර ධාතුන් වහන්සේලා වැඩම කෙරෙව්වේ මොන කෙංගෙඩියකටද? තේරුණාද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක් වුණා. දැන් අපිකම ඉන්දියාව කියන රට හරි ඕනම රටක් අපේ රටට ධාතුන් වහන්සේලා කියන එක මහා උතුම්. ඒ කියන්නේ මේ සමහර මේ සාමාන්‍ය දේවල් දෙන්නේ හරිම එක ණයට නැත්නම් යම් යම් දේවල් මේ යොදා ගන්න. ඒකට මේ මහා උතුම්න් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනත් රටකින් මේ දෙයිද කියන ප්‍රශ්නේ මටත් ඇත්තටම ගොඩක් අහට හැගෙනවා. ඔව්. දැන් එංගලන්තේ විශ්වාස කරනවා නම් අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් තමයි කරන්න හදන්නේ. එහෙමයි එහෙමයි. තේරුණාද? එහෙම පැහැදිලි තමයි. ඔව් ඒකයි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන ඔය අහලා ඇති ඔය විජය කුමාරයා ඉන්දියාවෙ ඉඳන් ආවා කියලානේ කියන්නේ. මමත් පොඩි කාලේ සිටම අහලා තියෙන කතාව ඒක තමයි. ඔව්. ඉන්දියාවෙ ඉඳන් නෙමෙයි මේ ලංකාවේ කොටසක ඉඳන් ආවේ. එතකොට ඉන්දියාවෙ ඉඳන් විජය කුමාරයා ඇවිල්ලා රට හැදුවා නා. එහෙමයි. බද්ද කච්චායනා කුමරිය ආවනා. හරි. පණ්ඩු වාසදේව ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් ඉන්දියාවේ ඉඳන් වැඩියනා. මහින්ද මහතෙරුන් වහන්සේත් ඉන්දියාවේ ඉඳන් වැඩියනා. එහෙමයි. ඉන්දියාවේ කට්ටිය නම් මේ රට හැදුවේ. එහෙමයි. දැන් ඉන්දියාවෙන් ඇවිල්ලා නම් අපිට හැමදේම දායාද කළේ. තේරුණාද? එහෙමයි.
දැන් කවුරු හරි කිව්වොතින් එහෙනම් අපිට නැවත කෙනෙක් ආවත් පිළිගන්න වෙනවනේ සාදු වෙනවා. කියලා. ඇයි ඉතින් අපේ වර්ගය ආවේ එහෙන්නේ. එහෙමයි එහෙමයි. එතකොට ඒගොල්ලෝ ලොකු කරන් ඉන්නවනම් අර පරගැති මානසිකත්වයෙන් එහෙමයි. දැන් කෙනෙක් ආවත් මේමයි බුදුන් වහන්සේ වැඩියෙත් උඹලගේ රටට අපේ රටෙන්, මහින්ද මහරහතන් වහන්සේ වැඩියෙත් උඹලගේ රටට අපේ රටෙන්, විජේ කුමාරයාවෙත් උඹලගේ රටට අපේ රටෙන්, එහෙමයි. ඊට පස්සේ බද්ද කච්චායනා කුමරියාවෙත් ගංගාවකින් හරි දින දෙකකින් හරි උඹලගේ රටට අපේ රටෙන්, එහෙමයි. ඈ එතකොට මේ ඔක්කොම ඇවිල්ලා විජයත් එක්ක 700ක් ඇවිල්ලා, 700ක් බිසෝවරු ඇවිල්ලා ළමයි හැදුවේ අපේ රටෙන්. ඒක නිසා ඔය රට අයිති අපිට. ඈ ඒවත් ඉතින් අනිවාර්යයෙන්ම දෙන්න වෙනවනේ සෝනස්. එහෙම කිව්වොත් ඔව් අර තායිලන්තෙන්ද අර අලියෙක් පැටෙව්වේ මේ ළඟදී. පැහැදිලි පැහැදිලි මට මතකයි. ඔව් දැන් අලියට සත්කාර සම්මාන කරන්න නැහැ කියලානේ පැටෙව්වේ. පැටෙව්වේ අලියා ඉල්ලුවනේ. ඉල්ලුවා දළදා වහන්සේට උපද්‍රවයක් වෙන්න පුළුවන් කියලා ඉල්ලුවොත් දෙන්න වෙනවනේ. අපේ රටේ නෙවෙයිනේ ඔය කියන විදිහට. කියන විදිහට ඌන ලෝම ධාතුව, දළදා වහන්සේ, වං අකු ධාතුව, ග්‍රීවා ධාතුව ඔය සියල්ලම දෙන්න වෙනවනේ. පැහැදිලි තමයි. තේරුණාද? ආරක්ෂාවක් නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් ලැබිච්ච සියලුම දායාද අපිට දීපල්ලා. දෙන්න වෙනවා. උඹලාද වැජමෙන්නේ අපේ මුතුන් මිත්තු නිසා කියලා කිව්වොතින් ඈ අන්න ඒක කියනවා නම් ඒකටට පැහැදිලිවම සාක්ෂිත් තියෙනවා, අයිති තියෙනවා. ගන්න විතරයි තියෙන වගේ කතාවක් තියෙනවා සනස්. නැතුව දැන් මේක බුදුරජාණන් වහන්සේ අපේ රටේ කිව්වොතින් අනිවාර්යෙන්ම රටේ කියලා සනාථ වුණොතින් සියලු සක්විති රජවරු බිහි වෙන භූමිය මේක වෙනවා. ඊට පස්සේ ලෝකෙටම අයිතියක් අපිට තියෙනවා. තේරුණාද? ඇයි මුළු ලෝකෙම මේ මුළු ලෝකෙම පාලනය කරන්නේ අපි නිසා. සනම මෙහෙම එකක් තියෙනවා. දැන් සමහර ලංකා ඉන්දියාවේ පිළිගන්න ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනා තමයි මම අසුරු කරලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ රාවණ රාජ්‍යරෝ පිළිගන්නවා. ඔව්. හරි. හැබැයි ඒ වගේම සක්විති රජ කෙනෙක් නැත්නම් සක්විති රජ පරම්පරාවේ කියලා පිළිගන්නවා. ඔව්. එතකොට මේ අපි දේශනා අහලක් තියෙනවා සක්විති රජවරු බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා. මහ රහතන් වහන්සේ 80 මහා සව්වන්. ඔව්. එකම තැන භූමියක බුදුනේ. ඒක දැන්. ඔව්. උන්වහන්සේලාම පිළිගන්නවා මේ රාවණ උත්තමනාරි නැතනම්. සක්ති රජ කෙනෙක් මෙහි කියන එක. එතකොට ඔන ඕවත් පොඩ හිතන්න බැයිද කියන එකත් ඇත්තටම මම අහලා තියෙනවා සනස්. ඔව් ඒක තමයි. ඉන්නත් කර දෙන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න අහපුවම මේ හරියට උත්තරයක් අපිට ඇත්තටම ලැබෙන්නේ නැහැ ගොඩක් තැන්වල. නෑ මේ සම්මුති මහා සංඝරත්නය කියලා හම්බඩු ගහන්න නැතුව උන්වහන්සේලාට මූලාශ්‍ර පදනම් කරගෙන මේක කියලා දුන්නා නම් මේක නිතර නිතර සමාජ මාධ්‍ය හරහා හරි මේක දැනුවත් කිරීම කරා නම් දන්නම එතකොට ත්‍රිපිටක අටුවා ටීකා වලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේක පිළිබඳව අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන කියලා හරි අදහසක් එනවා. දැන් ඔය සුදේව ස්වාමීන් වහන්සේ, රාජකීය පණ්ඩිත සුදේව ස්වාමීන් වහන්සේ, කොත්මල්ලි කුමාරකස්සප ස්වාමීන් වහන්සේ මේ විභජ්‍යවාදී කියන කණ්ඩායම සාවධානයෙන් අහුන්කම් දෙන කණ්ඩායමක්. තේරුණාද? මේ යක්කු නෙමෙයි. මේ ඇවිල්ලා කැති පොළු මේවා අරගෙන ඇවිල්ලා පන්න පන්න ගහන පිරිසක් නෙමෙයි. එතකොට මේගොල්ලොත් එක්ක මෙහෙම ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා සාමදානෙන් සාකච්ඡා කරන්න පුළුවන්. තේරුණාද? සාකච්ඡා කරලා කරුණු ඉදිරිපත් කරාට පස්සේ ජාත්‍යන්තර මට්ටමින් නැතත් ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය රහසේ හරි ලබා දීලා ලංකාවේ වන්දනාචාරිකාව පටන් ගන්න ක්‍රමයක් හදාගන්න පුළුවන්. ඉන්දියාවට අඬ බෙර ගහන්න නැතුව. ඒකනේ සනස් කියන විදිහට දැන් ලංකාවේ ඉන්දියාවේ කතාව දැන් පිළිගන්න නමුත් දෙයක් විශ්ලේෂණය කරන්න පුළුවන් ස්වාමීන්වහන්සේලා අතන මේ රටේ වැඩ ඉන්නවා කියලා තමයි බෝසත් දේශනා කරන්නේ. වැඩ ඉන්නවා. 10 දිනකට කිව්වොතින් රහසේ වුනේ එහෙම වෙන්න පුළුවන් කියලා හරි කියනවා. තේරුණාද? එතකොට උන්වහන්සේලා දේශපාලනය කරත්, උන්වහන්සේලා වල් වැඩ කරත්, වනචර වැඩ කරත් ඒක අපිට අදාළ නැහැ. උන්වහන්සේලා දැනුවත් කරා නම් මේක පිළිගන්නවා.
පොඩ්ඩක් දැනෙනවා උන්වහන්සේලාට වෙන්න පුළුවන් නේද කියලා හරි කියනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕනා අපිට මේ ඉන්දියාවට කියලා මේක ස්ථාපිත කරන්නවත් එහෙම එකක් නෙවෙයි. රජයට ලොකු සල්ලි ප්‍රමාණයක් ඉතුරු වෙනවා ලංකාවෙන් යන. ඇයි මිනිස්සු ඔව් මිනිස්සු සදහැසිතින් මේ ලංකාව ස්ථාන වැඳ ගන්නවා. එතකොට රුපියල් ලක්ෂ 3ක් යන වියදම රුපියල් 10,000ට සීමා වෙනවා. සීමා වෙන අර මුදල් කොටස සහ ඒ සියලු දේවල් මේ රටටම ආයෝජනයක් වෙනවානේ ලංකාවේ. එතකොට ලංකාවේ මිනිස්සුන්ට දැන් බස් ඇත්තටම දුවන්න ඉතින් එහෙම වත්කමක් නැහෙනේ. එතකොට මේ සතර ස්ථාන වඳින්න චාරිකාවක් පටන් ගත්තොත් සෑහෙන මිනිස්සු ජීවත් වෙනවා. ජීවත් වෙනවා. දඹුල්ල පැත්තේ මිනිස්සු මලක් හරි විකුණ ගන්නවා. වැව් වල පරවෙලා යනවා. පැහැදිලි. තේරුණාද? එතකොට අපේ රටේ සල්ලි ඉතුරු වෙනවා. දුප්පත් අම්මා කෙනෙකුට ලක්ෂ 3ක් නැත්තම් ඉන්දියාවේ යන්න රුපියල් 10,000ක් අල්ලපු ගෙදරින් හරි ඉල්ල යන්න පුළුවන්. යන්න පුළුවන්. ඒ වගේම සනාත දැන් දැන් අපේ රටේ ගත්තොත් නම් අපි දැනුවත් අපිට පළපුරුද්දක් තියෙනවා මේ එහෙම සමහර අපි ගම්වල බස් කතා කරගෙන යනවා අපි වන් දැන් අන්දල්පුරේ ගියත් සමහර අයගෙන් අපි සල්ලි ගන්නෙ නැහැ ඒ බස් එකේම හිටුවොත් එහෙම යනවා තමයි රටේ දේවල්. ඔව් රටේ දෙයක් නම් බස් එකේ සීට් එකක් ඔය කොහේ හරි අයිනක එල්ලිලා යන්න හරි පුළුවන් නේ. පුළුවන් තමයි. ඔව් එහෙම උපකාරයක් තියෙනවානේ මිනිස්සු අනුකම්පා කළා ඉන්දියාව යන්නනේ බැරි ලක්ෂ 3ක් වෙන සෙල්ලමක්ද? ඒක මොකද අද සමහර ළමයි බලනවා තමන්ගේ අම්මා තාත්තා අපිට සමන්ට සලකලා ඒකට ගෙනල්ලා තියෙනවා මගේ මං අහගෙන තමාර අයගෙන මගේ එකම අරමුණ මුදල් ඉතුරු කරලා මගේ අම්මයි තාත්තා ඉන්දියාව යවන එක. දමදී වන්දනා කරගන්න. මෙන්න මේ වගේ කතා කියනවා තමයි. හැබැයි එහෙම කර කීවර සමහරට කරගන්න පෙර ගොඩාක් අය අතරම ඉන්න. ලංකාවට ආවට පස්සේ ඉඩමස් ඉන්න වෙලා කුඹුරස් ඉන්න වෙලා ජීවත් වෙන ක්‍රමෙත් නැති වෙලා ඒ මිනිසුන්ගේ කන කරාබරණ උගස් තියලා ගියා නම් ඒවත් ඉන්න වෙලා. ඉතින් ඒකයි ඒක නිසා ලොකු අසාධාරණයක් මේක. දුප්පත් අම්මා කෙනෙකුට සතර ස්ථාන වැඳ ගන්න තියෙන අවස්ථාව නැති කරලායි දැන් තියෙන්නේ. හැබැයි මම දන්නවා මම දන්න එකම දේ තමයි වහවහම මේක ස්ථාපිත නොකරොත් දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා සතර ස්ථාන වන්දනා කරගත්තොත් අවම මට්ටමින් සුගතිගාමි වෙන්න පුළුවන් කියලා. පුළුවන්. තේරුණාද? සංඝයා වහන්සේලාගේ මැදිහත් වීමෙන් ප්‍රශ්නයක් තියෙනවා තමයි කියලා හරි සමාජගත කරෝති. තේරුණාද? අන්න එහෙම එතකොට මේ ධර්ම විකෘතියක් නතර වෙනවා. ත්‍රිපිටක ධර්මයෙන් අටුවා ධර්මයෙන් ටීකා ධර්මයෙන් වංශ කතා වලින් පෙන්වන්න ගත්තොත් ඔය කියන ධර්ම විකෘති කරන භික්ෂුන් වහන්සේලාට ගිහියන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවානේ. කරන්න බැරි වෙන සන්න දැන් සවනතර සාකච්ඡාවලදී අර යම් මාතෘණ්ඩ ඉදිරිපත් කරපේ ප්‍රශ්න තුන වුණත් ඒකට ටිකක් මං හිතන්නේ පිළිගන්නව නැත්නම් ඒකට හිර වුණානේ. ඒ වගේ ඇත්තටම යථාර්ථයේ මත වුණොත් ලංකාගතව කියන විකෘතික යන්ටත් මං හිතන්නේ ලොකු ගැටලුවක් සිද්ධ වෙනවා. කරගන්න බෑනේ. සිද්ධ වෙනවා. එතකොට ලංකාවේ රජයටත් ලොකු ආදායමක් ලැබෙනවා. ඇයිති ඉන්දියාවේ පටවන එක නතර වෙනවනේ. එතකොට ලංකාවේ මිනිස්සුන්ටත් ලංකාව ගාන හැඟීමක් ඇති වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව ලොකු හැඟීමක් මේ රට ආරක්ෂා කළ යුතුයි කියලා ලොකු හැඟීමක් භික්ෂුන් වහන්සේලාටත් ඇති වෙනවා. තේරුණාද? අන්න ඒ හැඟීම ඇති කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම දකින්නේ රටේ භික්ෂුන් වහන්සේලා දැනගන්න ප්‍රමාණය දැනුවත් කරලා වැඩි කරනවා මිසක් පිටරටවල් වලට ගිහිල්ලා කෙඳිරි ගාලා මේක ගොඩ දාන්න බෑ. ගොඩ දාන්නත් බෑ. මේ අනිත් එක මිත්‍යා දෘෂ්ටික ආගම් වැඩි වෙන්න මේ රටේ මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ගේ ජනග්‍රහණය අධික වෙන්න අපිට උන් හිටිතැන් නැති වෙනවා. අන්න එදාට තේරුම් ගනි. ඒකයි මම මේකට වැඩිය මහන්සි වෙන්නේ නැත්තේ. ඉස්සර මම සෑහෙන පොත් කියෙව්වා. දැන් එක පොතක්වත් බලන්නේ මම වැඩේ අතහැරලාම දාලා ඉන්නේ. දැන් ස්ථාන දෙක තුනක් තියෙනවා ඒ සම්බන්ධව වීඩියෝ කරනවා ඇරෙන්න. අටුවා ටීකා අනුන්ගේ පන්සල් වලට ගිහිල්ලා රිංග හරි මේවා හෙව්වා. එහෙමයි. මට කියලා තාම ත්‍රිපිටකයක් පූජා කරපු කෙනෙක් නෑ ලංකාවේ. අටුවා ටීකා ත්‍රිපිටකයක් එක මේ කියන දැනු තරිම තියෙනවා. ඔව්. ඒක බලලා හරි මේ තැන් ටික පොඩ්ඩක් අදම අධ්‍යනයක් හරි කරන්න පිටසක් ඉදිරිපත් කරනවා නම් ඒක යම් මේ මහන්සි වෙච්ච මේ දේ ගැන යම් මම හිතන සතුටකටපත් වෙන්න පුළුවන් වාන්දේට වන්නේ.
ඔව් දැන් අපි සොයාගනිපු ඉතිහාස කාරණාත් එක්ක ඉන්දියාවට වැඩිය ප්‍රබල සාක්ෂි ලංකාවේ තියෙනවා. තේරුණාද? ප්‍රබල සාක්ෂි තියෙන නිසා තමයි මේකට එච්චර ප්‍රශ්න ඇති වෙන්නේ නැත්තේ දැන්. අතීතයේ තරම්. හැබැයි මේකට ඇහුම්කන් නොදුන්නොතින් විශාල ධර්ම විකෘතියක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේකට භික්ෂුන් වහන්සේලා සාවධානයෙන් අසා දැනගෙන මේ සම්බන්ධව සොයා බලන්න කටයුතු කරන්නේ නැති තාක්කල් ධර්මයේ විකෘති වේවි. මිනිසුන්ට නිවන් මාර්ගයේ වැහිලා යාවි. ඊට පස්සේ මේ වෙලාවේ මේකට මේ යමෝන් නැත්තම් එන්නෙන්නම් සනාතේ කියන්නේ ලොකු විනාශයක තත්ත්වයකට පත් වෙනවා සනාතේ කියන්නේ. පත් වෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මම නම් දන්න විදියට එක්කෝ මේක පිළිගත්තු රාජ්‍ය නායකයෙක් බිහි වෙන්නට ඕන. තේරුණාද? එහෙම බිහි වෙනවා කියලා මගේ විශ්වාසයක් තියෙනවා. දැක්මක් තියෙනවා. එතකොට එහෙම භික්ෂුන් වහන්සේලා මේක සොයන්නේ නැත්තම් එහෙම රාජ්‍ය නායකයෙක් බිහි වෙච්ච දවසට භික්ෂුන් වහන්සේලාට කරන බලකිරීම මත හරි එක සිද්ධ වේවි, ස්ථාපිත වේවි. හැබැයි මේ කරන අභියෝග නිසා, මේ කරන කඩාකප්පල්කාරී වැඩ නිසා මිත්‍යා දෘෂ්ටික ධර්මයක් සමාජගත වේවි. මිත්‍යා දෘෂ්ටික දැන් සිංහල බෞද්ධ හරි බෞද්ධ හරි මේ පිරිසකින් නෙමෙයි ප්‍රශ්නේ ඉන්නේ කවද හරි. අර කිව්වේ මේ අනගාරික ධර්මපාලතුම උඹලට කවද හරි මුහුදට තමයි පයින්න වෙන්නේ කියලා. අන්න එවැනි පිරිස් වලින් එන බලපෑම දැන් නෙවෙයි එන්නේ, තව ඉස්සරහට එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහි කිව්වනම් කොච්චර වටිනවාද කියලා භික්ෂුන් වහන්සේලාට මතක් වේ. මගේ තේරෙනවා. එතකන් අපි ඉතින් සද්ද නැතුව ඉඳිමු, අපිට මොකුත් කරන්න බෑනේද? තන මේ අරියකම් මට්ටාන සංවිධානය සමගත් එහෙම සාකච්ඡාවක් කරලා දෙනවද? මොකද්ද කිව්වේ? අරියකම් මට්ටාන සංවිධානයනේ. අනේ ඒකත් නෑ, එතනත් අර පොනාරේ එහෙම සාකච්ඡාවක් කරනවා. අරියකම් මට්ටාන සංවිධානය සමග මොන හරි ඔබවහන්සේත් දැන් අර විදිහටම යම් සාකච්ඡාවක් එහෙම සිද්ධ වෙලා තියෙනවද එහෙම මොන හරි දැනගන්න? නෑ, මට දැනගන්න ලැබුණා මැලේසියාවේ ඉන්න මහත්මයෙක් සම්බන්ධ වෙලා යෝජනාවක් කරලා තිබ්බා ඒගොල්ලොත් එක්ක. ඔය අරිය කම්මට්ටාන සංවිධානයත් ඒ සංවිධානයත් සමග මේ සාකච්ඡා කරන්න කියලා, ඒකේ ප්‍රධානීන් සමග. ඇත්තටම මේ ඔය යෝජනා කරනවනේ, දැන් මේ ඉතිහාස කතාවට කැක්කුම තියෙන කට්ටිය නිතර කරන යෝජනාවක් තමයි මේ සියලුම දෙනා එකතු වුණා නම් හරි ශක්තිමත් කියලා. දැන් කියනවනේ අර කතාවට තනි ඉරට කඩන්න පුළුවන්, ඉරට මිටියක් කඩන්න බෑ කියලා. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ මේ තනි වෘක්ෂයක් පෙරලෙන්න තියෙන සම්භාවිතාව වැඩි, මහ කැලෑවක් විනාශ වෙනවට වැඩිය. තේරුණාද? ඉතින් ඒක නිසා මේ අර කරන යෝජනාව ඇත්තනම සාධනීය යෝජනාවක්, සාධාරණ යෝජනාවක් කියන අදහස ඕනම කෙනෙකුට ඇති වෙනවා. ඒ නිසාම මේ පිරිසත් එක්ක සාකච්ඡා කරන්න ඒ පාර්ශවයේ මේ පාර්ශවයේ යෝජනාවක් ඇත්තටම ලැබුණා. ඔය මැලේසියාවේ ඉන්න මහත්මයෙක් අශාන් සංජීව මල්ලි හරහා දුරකථන අංකයක් ලබා දීලා තිබ්බා. 2019 පටන් අපි සම්බන්ධ කරගන්න අදහසක් තිබ්බා කියන කාරණාව මතක් කරලා අවස්ථා කරලා තියෙනවා. එහෙමයි සනා. ඔව්. ඊට පස්සේ ඔය මේ වීඩියෝ කරන තවත් මහත්මයෙක් ඉන්නවා. එතුමා මාර්ගයෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ආ එහෙමයි. ඔව්, කටයුතු සලස ගන්න කියලා මම මතක් කරා. ඉතින් නිකන් ඉන්න එකේ මොනවා හරි කතා කරන එකත් හොඳයි නේ කියලා. එහෙමයි සනා. ඉතින් එතනින් එහාට ඇත්තටම සංවාදයක් සාකච්ඡාවක් සූම් තාක්ෂණය හරහා සිද්ධ වුණා කියලා මට දැනගන්න ලැබුණා. අර මහත්මයා සම්බන්ධ වෙලා තියෙනවා. ඔව්, අර මහත්මයා සම්බන්ධ වෙලා ඒ සාකච්ඡාව සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මොනවද? ඉතින් සානස දැනගන්න දැන් මම හිතන්නේ සාකච්ඡාවදී මේ මහත්මයා සමග සමහර ඒ පාර්ශවත් يعني අපේ අදහසට එකඟ වෙලා තියෙනවද? මොන වගේ අදහසක්ද අපිට ඒ ප්‍රහසයෙන් දැන් ඔක්කොම ඇත්තටම එකම කතාවක් කියනවා අර ස්ථාන වෙනස් වුණාට. ඔව්. මොන වගේ අදහසද ඒ සංවිධානය විසින් අපේ පැත්තට නැත්නම්
ඉදිරිපත් කරලා තියෙන අපෙන් ඉදිරිපත් කරේ මොන වගේ අදහස්ද වගේ අර දැනගන්න කැමතිස. දැන් මෙහෙමයි, දැන් අපේ අදහස ඉදිරිපත් කරන්න කලින් ඒ පාර්ශවයේ ප්‍රධානීන් සියලු දෙනාම සම්බන්ධ වෙලා හිටියා කියලා මම ඒ වීඩියෝ එක මම බැලුවා, ඒ වීඩියෝ එක ශ්‍රවණය කළා. එතකොට ඒකේ ප්‍රධානීන් සියලුම දෙනා එහෙමයි, ඒ භික්ෂුන් වහන්සේ, ඊට පස්සේ තවත් මහත්මීන් කීප දෙනෙක් එහෙමයි, ඒ සියලුම දෙනා සම්බන්ධ වෙලා තමයි මේ සාකච්ඡාව ආරම්භ කරේ. එතකොට මේ සාකච්ඡාවේදී ඒ කියන අදහස්, ඒ සාකච්ඡා වෙන අදහස් වල සාරාංශය, එහෙමයි සාරාංශය තමයි මුලින්ම ආවා, මේ මුලින්ම අදහසක් ප්‍රකාශ කළා මහා වංශේ නිවැරදි, අටුවා ටීකා වංශ කතා නිවැරදි. ඊට පස්සේ අන්නේ නිවැරදි කියන පදනම මත ඉඳගෙන අපේ පාර්ශවෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ආ එහෙමයි සාරා. දැන් කිව්වන්නේ නිවැරදි කියලා. එල කිව්වනේ හරි. සියලු දේ නිවැරදි කියලා එහෙන් අදහසක් ඉදිරිපත් කළා තියෙනවා. අදහසක් ඉදිරිපත් කළා. හැබැයි පරිවර්තනයේ යම් යම් දෝෂ තියෙනවා කියලා සිහිපත් කරා, මතක් කළා. ඊට පස්සේ පාලි පැත්ත, ඒ පැත්ත නිවැරදි කියන කාරණාව මතක් කරපු නිසා අපේ පැත්තෙන් යොමු කරා ඒ අදහසට අනුකූලව ප්‍රශ්න. ඊට පස්සේ හරස් ප්‍රශ්න ඉදිරිපත් කරද්දී මැද හරියට එද්දි මොකද්ද කිව්වේ? ලංකාවේ තියෙන සියලුම පොත් වැරදි කියලා කිව්වා. ඒක නිසා දැන්ට අපේ මේ භූමියේ, ලංකා භූමියේ තියෙන ත්‍රිපිටකයේ ඉඳන් තියෙන සියලුම මූලාශ්‍රයන්, يعني බුද්ධ බෞද්ධ බුදු දහම සම්බන්ධයෙන් තියෙන සියලුම බුදු දහම සම්බන්ධයෙන් තියෙන සියලුම මූලාශ්‍ර වැරදි කියලා කිව්වා. එංගලන්තේ තමයි කිව්වා හරි මේක තියෙන. ආහා. يعني හරි මේක තියෙන එංගලන්තේ ලංකාවේ තියෙන සියලුම මූලාශ්‍ර වැරදි කියලා කිව්වා. හරි. ඊට පස්සේ ස්ථාන පිළිබඳව සාකච්ඡා කරද්දී දැන් වැරදි කිව්වට පස්සේ ලංකාවේ පොත්පත් වලින් අදහසක් ඉදිරිපත් කරන්න බෑනේ. ඔව් ඉතින් වැරදි කිව්වම සියල්ල වැරදි වෙනවනේ සනස්. දැන් මේ පාර්ශවෙන්, අපේ පාර්ශවෙන් හරස් ප්‍රශ්න ඇහුවා. එහෙමයි. දැන් බුද්ධගයාව සම්බන්ධව කතා කරද්දී මූලාශ්‍ර පද නම් කරගෙන ත්‍රිපිටක අටුවා ටීකා මූලාශ්‍ර පද නම් කරගෙන එහෙමයි අදහස් හරස් ප්‍රශ්න ඉදිරිපත් කරද්දී වැරදි වැරදි, ඒකත් වැරදි, මේකත් වැරදි, අරකත් වැරදි, පිළිගන්න බෑ පිළිගන්න බෑ. අන්න එහෙම අර කුණු කූඩේට දාන ස්වභාවයක් තමයි මම දැක්කේ. ඒ කියන්නේ නිහතමානීව සවන් දීමක් සහ අර මූලාශ්‍ර වලට එකඟ වීමක් දැක්කෙම නැහැ. අසන සමාවෙන්න ඕනේ. එතකොට දැන් අපි තෝරාගෙන කට්ටිය දැන් මේ දෙපාර්ශවක් අතර සාකච්ඡාවක් නැත්නම් වාදයක් ඇති වෙනකොට එහෙම අර එහෙම අවස්ථාව දෙන්නේ නැද්ද අපේ අදහසක් ඉදිරිපත් කළේ? දුන්නේම නැහනේ. ඒකපාර්ශීය අදහසක් විතරයි ඉදිරිපත් උනේ. මට මම දැක්ක කාරණාව තමයි අර වටපිටාවේ වාඩි වෙලා ඉන්න මිනිසුන්, මම හිතන්නේ මේකට මේ කියන මේ ඉතිහාස කතාව ගොඩ දාන්න හරි වලලන්න හරි ආයෝජනය කරන කට්ටිය. තේරුණාද? එතකොට ඒගොල්ලොන්ට පණිවිඩයක් දෙන්න කරපු සාකච්ඡාවක් හැටියට තමයි මම දැක්කේ. මම ඒකත් දිනුවා. ඔන්න ඒකිනුත් මම අර වැඩපෙන්නුවා වගේ අදහසක් තමයි මට දැනුනේ. එහෙමයි සනස්. ඒ වුණාට අර පසුපස ඉඳපු කට්ටිය ප්‍රඥාවන්ත නම් තේරුම් ගන්න ඕනේ ඇයි අපිට අවස්ථාවක් දුන්නේ නැත්තේ කියලා. එහෙමයි සනස්. ඉතින් ඒක නිසා මම තේරුම් ගත්ත දේ තමයි ඇත්තටම සාකච්ඡා කරලා තේරුමක් නැහැ. මොකද මොකක් මුල් කරගෙනද? දැන් මීර්ගම පාර්ශවෙත් එක සාකච්ඡා කරා කියලා තේරුමක් නැහැ ඔය සුදේව හාමුදුරුවෝ යෝජනා කළා. එහෙමයි. මොකද ඒකට හේතුව එතන තියෙන මූලාශ්‍ර කතා නෙමෙයි, ගොඩක් තියෙන සමාධි කතා. සමාධියෙන් දකින්නවා කියන කතාවම තමයි. දැන් මෙතන තියෙන්නේ පූජාවලිය, තවත් එක එක රාජාවලිය වගේ මේ පසුකාලීන පෙළ පොතක් නැති. එහෙමයි. හරි. හරි විස්තරයක් නැති.
අපිට පාලි ගාථා තියෙනවනේ මහාවංසේ. හැබැයි පූජාවලි එහෙම පාලි ගාථා නෑ. තේරුම් ගන්න. දැන් පරිවර්තනයේ හරි සිංහල පැත්ත හරි තේරුම් ගන්න. එහෙමයි. සිංහල පැත්තේ තියෙන සිංහල පරිවර්තනයේ තියෙන අඩුපාඩුවක් දැක බලා ගන්න පාලි පැත්ත වැදගත් වෙනවනේ. හැබැයි පූජාවලියට එහෙම පෙළක් පාලි පැත්තක් නෑ. ඔව් පුටා ගැනීම මූලික අදිරයක් නැත මූලික කොස්තකක් නෑ. නෑ නෑ නෑ. ඊට පස්සේ උන්වහන්සේ බුද්ධ ගයාව හැටියට යම් තැනක් ප්‍රකාශ කරනවාද? එහෙමයි. ඊට දකුණු දිගින් උප්පත්තිය සිද්ධ වුණා නම් ගැළපෙනම තැන තමයි තෝරගෙන තියෙන්නේ. ඔය මාවනැල්ල පැත්තේ සූතිකාගාර ස්තූපය කියලා ස්ථානයක් තමයි උප්පත්ති ස්ථානය හැටියට හඳුනාගෙන තියෙන්නේ. සමන්නසනස මාව මේ දැදිගම කියන ප්‍රදේශය නේද? ඔව් දැදිගම කොට වෙහෙර කියලා තියෙන්නේ. ආ එහෙමයි. එතකොට මෙන්න මේ කොට වෙහෙර අර සූතිකාගාර කියලා තියෙනවා. ඔව් එතන තියෙන සූතිකාගාර සෑයම වගේ. ඔව් එතකොට මේ වචනේ අල්ලගෙන තමයි දැන් රාජගීර් රජගහනුවරෝ. හරි ඉන්දියාවේ. සංක්‍රෝස් සංකසපුරේ වුණා. හරි? බුද්ධ ගයාවත් මේ අන්න එහෙම හැදිච්ච නම් නිකන් අර ළඟින් යන අදහස් තමයි දැන් මෙරෙන්ඩෝ කියන වචනේ මුල් කරගෙන මිලින්ද වෙන්න ඇති කියලා හිතුවා. තේරුණාද? අර ගමක නමක් ගැලපෙනවා වගේ තේරුණොතින් අන්න ඒක අරුඩ කරගනවා. ඒ කියන්නේ ඉන්දියාවේ කරපු දෙයම තමයි මෙහෙ කරලා තියෙන්නේ. මෙහෙ කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ත්‍රිපිටක අටුව අටීකා මූලාශ්‍ර සෙල්ලිපි මූලාශ්‍ර විශේෂයෙන්ම භූමියේ පිහිටීම අන්න ඒවා පදනම් කරගෙන එපායි සාක්ෂි සාධක හොයන්න. නැත්නම් මෙතන සූතිකාගාර කියන වචනේ තිබ්බා කියලා එතන බුදුහාමුදුරු ඉපදුනා කියලා කියන්න බෑ. තේරුණාද? අන්න එහෙම දිශා හතරක් මුල් කරගෙන පූජාවලිය තියෙන විස්තරයක් මුල් කරගෙන තමයි ස්ථාන සොයලා තියෙන්නේ. ඉතින් පුන පුනා කිව්වේ ඔය දැන් අපි ප්‍රකාශ කරපු ස්ථාන කීපයක් හරියි කියලා කිව්වා. එකක් තමයි වේළුවනාරාම මැණික් දෙන. ඊට පස්සේ ත්‍රාමලිත්ත පට්ටානය. තේරුණාද? ඒ අපි ප්‍රකාශ කරපු එකක්ම තමයි උන්වහන්සේලා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊට පස්සේ යොදුන. යොදුන. අපි පුටා ඇරන් තියෙන අපේ ලංකාවේ තියෙන මූලික නැතනම් මූලාශ්‍ර වලින්. එතකොට ඒ සම්බන්ධයෙන් ඒව එංගලන්තේ පොත් වලින් ගත්තද මොකද්ද එහෙම කියලා කියන්නේ. තේරුණාද? ඒවට මූලාශ්‍ර ඉදිරිපත් කරන්නේ නැහැ. කතාවක් කියාගෙන කියාගෙන යනවා. එතකොට මේ ත්‍රාමලිප්ත පට්ටාණය ඒක නිවැරදි කියලා කියනවා. එතකොට මේ මහවැලි ගඟෙන් පහළ කොටස. එහෙමයි. ලංකාව හැටියට තමයි හඳුන්වන්නේ. එතකොට මුහුදෙන් එන්න අවශ්‍ය නැහැ. ගඟෙන් මෙහා පැත්තට පැනන නම් ලංකාවේ. ලංකාවේ. තේරුණාද? ත්‍රිකුණාමලයේ ඉඳන් මෙහා පැත්තට ගොඩ වුණා නම් ලංකාවේනේ. ආයේ මුහුදෙන් එන්න ඕනේ නැහැ. එන්න ඕනේ නැහැ කියන විදිහට. ඊට පස්සේ අපි ප්‍රකාශ කරපු තැනම තමයි මිහින්තලේ හැටියට පිළිගන්නේ. සිතුල්පව්ව. ආමයි. දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ අපි කියපු තැනම තමයි පිළිගන්නේ. තේරුණාද? එතකොට මේ ස්ථාන කීපයක් පිළිගන්නවා. අනිත් සියලුම ස්ථාන මූලාශ්‍රවලට එකඟ වුණා. එහෙමයි. ත්‍රිපිටක අටුවා ටීකා වංශකතා සෙල්ලිපි වලට යම් පමණකින් හරි ගැලපුණත් භූමියේ තියෙන පිහිටීමත් එක්ක එක හෙලාම කුණු කූඩේට දානවා. ප්‍රතික්ෂේප කරනවා. අඩුම තරමින් සවන් දීමක්වත් කළේ නැහැ කියලා තමයි මම ඒ සංවාදයේ දකිද්දී මට පැහැදිලි වෙන සන්නස පැහැදිලි වුණේ. වෙන සන්නස. එතකොට දැන් ඔය දැන් සාමාන්‍යයෙන් මේ දැන් අපේ ඔය මහා මේරුව තියෙන අතරම යොදුන් 168,000 උස يعني උඩට 84,000යි යටින් තියෙන 84,000. ඔව්. දැන් මේ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ඒ කට්ටියක අදහස කොහොමද වෙන්නේ කියලා දැනගන්න පුළුවන් සන්නස. නෑ ඒවා පිළිගන්නේම නෑ. ඒවා සම්පූර්ණයෙන්ම යොදුන වැඩි කියනවා. යොදුනත් අපේ යොදුනට සමාන වෙන්නත් පුළුවන්, සමහරට අඩු වෙන්නත් පුළුවන් කියලා තමයි කිව්වේ. තේරුණාද? යොදුන කියන එකත් ඒ ස්ථීරවම සැතපුමයි කියලා කියන්න බැරි කතාවක් තමයි මං හිතන්නේ මතක් කළේ. මට ඒක හරියටම මතක නෑ. ආහ්. ඊට පස්සේ යොදුන් 168,000ක් උස මහා මේරු පර්වතයේ පිළිබඳව සිනේරු පර්වත රාජයා පිළිබඳව විශ්වාසයක් නෑ. මොකද දැන් ප්‍රකාශය කරලා ඉවරයිනේ. ඉන්දියාවේ සිනේරු පර්වතය තියෙනවා කියලා.
එතකොට 168,000ක් පිළිගන්නේ නැහැ. සාමාන්‍ය දැන් 168,000 සමහර අඟල් වලින් ගන්නව ඇත්තේ. ජොදුන් වලින් නෙවෙයි. මම ඒ තේමා. සතර දිවයින් ඉන්දියාවේ භූමියත් එක්ක ඔන්න පිහිටි ප්‍රදේශයක් තමයි පෙන්වන්නේ. එතකොට උතුරු කුරු දීපය, අපරගෝයානය, පූර්ව විදේහය, ජම්බුද්වීපය. දැන් උතුරු කුරු දීපේ ඉතිහාස කතාවල තියෙන්නේ උතුරු කුරු දීපේ වැසියන්ගේ ආයුෂ අවුරුදු 1000යි කියලා. 1000 කියලා පැහැදිලිවම දෙනවා සනාත. ඒගොල්ලෝ වැසිකිලි කැසිකිලි හදන්නෙත් නැහැ. ඒගොල්ලන්ට පුණ්‍ය ඉර්ධියක් නිසා ඒ දේවල් ඉබේ අතුරුදහන් වෙනවා කියලා. අර දෙවියන්ගේ වගේ. පැහැදිලිසන. ඒකද කප්රොක් වගේ සනාත මේ මත් අහලා තියෙනවා. මේ කීවලත් තියෙන අර කප්රොක් වගේ ගහක් තියෙනවා. ඒකෙදී ඇඳුම් ආභරණ ඒ සියල්ල එතන ගියපහම ඉල්ලම පහළ වෙන ස්වභාවයක් වගේ එහෙම තියෙනවා සනාත. ඔය ඒගොල්ලොන්ගේ කවුරුවත් මේ පංචශීලය කඩන්නේ නැති නිසා දුගතියක උප්පත්තිය සිද්ධ වෙන්නෙත් නැහැ කියලා. තේරුණාද? එතකොට සුගතියෙන් සුගතියටපත් වෙන සිද්ධියක් තමයි ඒක තියෙන්නේ. ඉතින් අර වයසට යෑමක් සහ එහෙම දෙයක් සිද්ධ වෙන්නෙත් නැහැ කියනවා. වයසට ගියත් අර දැන් මම අහලා තියෙනවා වයසට මට දේශනා කරලා තියෙනවා ඔය අවුරුදු පිරිමියෙක්ගේ වයස අවුරුදු 24ක් වගේ කාන්තාවගේ වයස අවුරුදු 16ක් වගේ තමයි වයසට ගියත් තියෙන කියන කතාව තමයි. ඔව් ඒගොල්ලෝන්ගේ අර රජ කෙනෙක් සහ දීප හතරෙන් පිරිසක් ජම්බුද්දීපේ තරණය කරපු නිසා 이르දීෙන් ආකාශෙන් එතකොට මේ පිරිසට යන්න බැරි වෙච්ච හේතුව තමයි තමන්ගේ රජුරුව මරණයටපත් වෙනවා ජම්බුද්දීපේ. එතකොට ඒ ආපු පිරිස මෙහි පදිංචි වෙනවා. මෙහි රජුරුව මෙහි සක්විති රජුරුව ඒගොල්ලන්ට පදිංචි වෙන්න ප්‍රදේශ බෙදලා දෙනවා. එහෙමයි. කුරු ජනපදයේ කුරු දීපයෙන් ආපු උතුරු කුරු දීපයෙන් ආපු පිරිස නැමතුණා කියලා අටුවාවේ තියෙනවා. එහෙමයි. එතකොට අපරගෝයානින් ආපු කට්ටිය අපරන්ත දේශේ සුනාපරන්තේ පදිංචි කළා කියලා සඳහන් වෙනවා. විදේහේ කට්ටිය පූර්ව විදේහේ කට්ටිය විදේහේ ඒ කියන්නේ මගධ දේශේ පදිංචි වුණා කියලා තියෙනවා. උතුරුකුරු දීපේ තමයි කුරු රට කුරු ජනපදේ. උත්තර පංචාලයේ දක්ෂින පංචාලයේ කියන්නේ මේ කුරු දීපෙන් ආපු පිරිස. සනසේ මොනවල හැඩෙක් සාමාන්‍ය දැන් ඔය උතුරු කුරු දීපේ මිනිසුන්ගේ මූණ ඇර හතරස් ගතියක් අනේ වගේ හැඩ තියෙනවනේ දැන් ජම්බුද්දීප වශයෙන් ත්‍රිකෝණ ගතියක් අනේ එහෙම අදටත් සාමාන්‍යයෙන් එහෙම මිනිසුන්ගේ ස්වභාව මූණ එක වගේ වුණාට විවිධ වෙනස් ගති තියෙනවා. ඔව් දැන් ලංකාවේ මිනිසුන්ගේ හැඩය චීන ජපානි මිනිසුත් එක ගනිද්දි වෙනස් වෙනස් තියෙනවා. එහෙමයි. පළාත් වලින් පළාත් වලටත් ලංකාවේ පොඩි පොඩි වෙනස් ගති තියෙනවා. භාෂාව හැසිරවීම ඒ වගේ. එතකොට මෙන්න මේ අවුරුදු 1000ක් ආයුෂ තියෙන බුද්ධ කාලයේදීත් අවුරුදු 1000යි ආයුෂ. එතකොට මේ පිරිස අද කොහෙද ඉන්නේ? මේක අදෘශ්‍යමාන 이르දිමතුන්ට විතරක් තරණය කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට, සක්විති රජවරුන්ට පමණක් තරණය කරන්න පුළුවන් දීපයක් තමයි උතුරු කුරු දීපය කියලා කියන්නේ. ගොඩක් ඈත තියෙන්නේ. ඉතාම දුරින් සනස. ඒ කියන්නේ මහා මේරු පර්වතය පවා අදෘශ්‍යමානයි කියලා නේද සනස කියන්නේ. බුදුරජාණන් වහන්සේලා ඇතුළු පසේ බුදුරජාණන් වහන්සේලා මේ ආදී මහරහතන් වහන්සේලාට ගෝචර වෙන ස්ථානයක් මේ සනස. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ 이르දිමතුන්ට විතරයි පේන්නේ කියලා. තේරුණාද? එතකොට ඔය කියන උතුරු කුරු දීපේ තියෙන්නේ යොදුන් 84,000ක් විතර එහා පැත්තේ. මහා මේරටත් එහා පැත්තේ. ඉතාම ඈතින් සනස නේද? එහෙමයි. සාමාන්‍යයෙන් තාක්ෂණයක් නැහැ අද කාලේ තරණය කරන්න පුළුවන්. ඉතින් ඕක තේරෙන්න ඕක වැටහෙන්න පොඩි නුවණක් තියෙන්න ඕන. එහෙම මෙහෙන් දහම් පොත්පත් පරිශීලනය කරා කියලා අන්තිමට කියනවා ඕවා මේ මිත්‍යා අද්භූත ධර්ම ඕවා පිළිගන්න පුළුවන්ද? අර ඒ ඒ ඒ පිරිස් සමාදම් වෙච්ච දේ අනිත් මිනිසුන්ටත් අනුමෝදන් කරනවා. මම සමා වෙන්න ඕනේ. දැන් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ නැත්නම් තෙරුවන් සරණ යනවා කියන්නේම. ඔව්. මෙයා පිළිගන්න ඕන නේද? දේශනාවේ සඳහන් වෙනවා නේද මිත්‍යා ධර්ම, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටීන් කීපයක්. තියෙනවා. ඉතින් අර අද්භූත ධර්ම කියන දේවල් Tamanට ගෝචර නොවුනත් අර කාලාම සූත්‍රයට අනුව අර තියෙනවනේ උතුමන් වහන්සේලා පිළිගන්නව නම් පිළිගත යුතුයි කියලා. දැන් උතුමන් වහන්සේලානේ මේක මේ අපිට දායාද කළේ දැකලා. පැහැදිලි. අටුවා ටීකා වංශ කතා ඊට පස්සේ ත්‍රිපිටකය කියන දේවල් මේ ගිහියෝ ලියපුවා නෙවෙයිනේ. මහරහතන් වහන්සේලා නැත්නම් ලියපුවා විතර තමයි සදහන් නැසනස නේද? ඔව්. ඉතින් ඒක නිසා මේ
ඔය ක්‍රමයට නම් ඉතිහාසය හොයන්න බැහැ. මොකක් හරි පදනමක් තියෙන්න ඕන. දැන් මේ රටේ ඉන්න භික්ෂූන් වහන්සේලා ඉන්නවනේ. දැන් ගොඩාක් කියන්නේ සම්මුති සංඝරත්නය පිළිගන්න බැහැ කියලා. ඉගෙන සම්මුති සම්මුති කී කියා හම්බඩු ගහද්දි උන්වහන්සේලාට කේන්ති යනවනේ. සම්මුති සම්මුති කියලා හම්බඩු ගැහුවට පස්සේ මේ දැන් උන්වහන්සේ කියන්නේ ලංකාවේ ඉන්න භික්ෂූන් වහන්සේලා කිසිසේත්ම මේ කාරණේදී අත්‍යවශ්‍යතාවයක් නැහැ කියලා, වැදගත් නැහැ කියලා. එකනේ මෙතෙක්කල් මේ දැන් යම් පමකට හරි මේ ශාසනය නැත්නම් මේ ධර්මයන් ඇතරම අද දක්වා පවත්වාගෙන එන පිරිසක් ඉන්නවනේ. ඒ සානාසල පව වැදගත් නැහැ කියලා තමයි මේ ප්‍රකාශ කරන්නේ. දැන් ගත්තොත් ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ, මහානායක ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ දේවල් සභාපති ධූරයේ දරලා මේක පරිවර්තනේ මේ මට්ටමින් හරි සිද්ධ කරේ නැත්නම් අදටත් අපේ මිනිස්සු ජාතක කතා කියව කියව තමයි ඉන්නේ. ඉතින් මෙච්චර මේ දායාදයක් කරලා මේ පමණින් හරි මේ මිනිසුන්ට තේරුම් ගන්න ත්‍රිපිටකය පරිවර්තනය කරලා දුන්නු නිසා අද ගොඩක් කට්ටිය මේක පෙරල පෙරල බණ කියනවා. හැබැයි උන්වහන්සේලාටත් ගරහමින් තමයි මේ ඉතිහාසයක් ගොඩ දාන්න හදන්නේ. මම කියන්නේ කිසිසේත් මෙහෙම සිද්ධ වෙන්නේ නැහැ. පළමුකොට අපේ රටේ ඉන්න භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනාව, අවවාදයේ, ආශිර්වාදයේ ඕන. ඕන යන අනුශාසනාව. එහෙමයි. ඒ කියන්නේ මේ රටේ ඉන්න භික්ෂුන් වහන්සේලා කිසිම දෙයක් දන්නේ නැත. මේ රටේ ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් කිසිම වැඩක් නැත. මේ රටේ ඉන්න භික්ෂුන් වහන්සේලා මෙලව ධර්මයක් දන්නේ නැත. එහෙම කියලා මේක ගොඩ දානවා නම් ඒක සුද්ධන්ට කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සුද්ධන් නැවිලා ඉතිහාසයේ විකෘති කරාන. එංගලන්තෙන් නම් අපේ ඉතිහාසය වලපල්ලට දැම්මේ. එහෙමයි. දැන් එංගලන්තෙන් ගොඩදායිද? පැහැදිලිවම සිද්ධ වෙන්න විදියක් නැහැ සනස. මේක විනාශ කරපුම අය නැවත ඒකේ ඇත්තතාවය නැතන් ගොඩදාන ඉදිරිපත් වෙන එක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි සනස. දැන් මම දැකපු දෙයක් තමයි යම් කෙනෙක් ලංකාවේ හෝ ඉන්දියාවේ අහවල් තැන බුද්ධගයාව තියෙනවා. බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ බුද්ධගයා භූමිය සල්ලි දීලා ගන්න. එහෙමයි. දැන් තේරුණාද? දැන් ওই හිරිවඩුන්නේත් මම දැක්ක මං ඉඳෙද්දි ඒ බෝධින් වහන්සේ තියෙන භූමියට අල්ලපු ඉඩමක් මිල දී ගන්න ගිහිල්ලා එන ප්‍රශ්නයක් වුණා. එතකොට ඔය කියන සංවිධානයේ කට්ටියත් බුද්ධගයාව, ඒ කියන්නේ බෝධි මණ්ඩලයේ පිහිටි ඉඩම ඒගොල්ලෝ කියන ස්ථානයේ මිල දී ගත්තා. එතන ප්‍රශ්නයක් වුණා. ලංකාවේ කට්ටිය කියන භූමිය. එතකොට මිලදී ගත්තා. එහෙමයි. ඉතින් මගින් මේ මෑත භාගයේදී මහත්මයෙක් ඇහුවේ එහෙම මිලදී ගන්න පසු කාලයේදී මේ වියදම් පියව ගන්නද කියලා. වන්දනාව වෙන කට්ටියන්ගේ. එහෙමයි. මගේ තේරුණා. එහෙමයි. මම ගෝ ඉතින් එහෙම වෙන්නේ නැති කියලා. නැතනම් ඉතින් ඉඩම් සල්ලි දීලා ගන්න ඕනේ නැන්නේ තැන කිව්වනම් ඇතිනේ. තැන කිව්වනම් ඇති. එහෙමයි සනෝ. පැහැදිලි. හරි. කෝටි ගණන් දීලා ඉඩම් මේ මිලදී අරගෙන ඒ ස්ථාන තමන්ගේ නමට පවරගෙන එතන බෝධි මණ්ඩලය බුද්ධගයාව කියලා ජනගත කරලා සල්ලි ගන්න වැඩපිළිවෙලක් නේ ඉන්දියාවේ වෙන්නේ. දැන් ඔය අනගාරික ධර්මපාල කියන මේ මහත්මයාත් ඔය සිද්ධියම නේද එතන ඉන්දියාවේ සිද්ධ වෙන්නේ සනස්. ඔව් දැන් මහන්තා කියන මේ ඒ බුද්ධගයා කෝවිල අයිති මිනිස්සයාට 125ක්ද කොහෙද මං හිතන්නේ ගෙවනවා හම්බ වෙන මුදල. දැන් මේ මිනිස්සු ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. කොහොම හරි අතීතයේ එහෙම ගෙවපු බවක් අපිට ආරංචි. එහෙමයි. ඉතින් ඒක නිසා මෙහෙත් වෙන්නේ ඒකම තමයි. අනේ කියලා අඳුනාගෙන ඒ සිද්ධියම තමයි අතරම් පෑදෙඩුම අපිට දකින්න තියෙනසනක්. ඔව් දැන් ඒකමනේ මෙහි වෙන්නේ. සේරුවාවිල ඉන්න භික්ෂුන් වහන්සේලා කෑ ගහනවා අපි ළඟ තමයි ලලාට ධාතුව වැඩි ඉන්නේ කියලා. එහෙමයි. බිස්නස් එකටනේ. එහෙමයි. ඊට පස්සේ එතෙන්ට මිනිස්සු යදුනට පස්සේ දොළපි දේනි දෙන්න වගේ කන කර ආභරණක් දාලා එන්නේ. ඊට පස්සේ තිස්ස මහා රාමින් කෑ ගහනවා නෑ නෑ අපි ළඟ තමයි ලලාට ධාතුව තියෙන්නේ කියලා. වැඩි ඉන්නේ කියලා. දැන් ඔය ඕකෙන් බෝඩ් එකක් ගැලෙවුවනම් බුදුහාමුදුරුන්ටත් ගෞරවයක් හිමි වෙනවනේ. පැහැදිලිවම තමයි. හරි තැන හොයාගෙන මගේ තේරෙන්නේ නැත ඔය දෙකේම නැහැ.
එහෙම නැති වෙන්න බෑ. අර කියලා දෙකක් වෙන්න විදිහක් නැහැ නේ සනාතනේ. ඔව්. ඉතින් ඒකයි. දැන් පමණක් කට්ටිය සෝමාවති යනවා දළදා වහන්සේ වඳින්න. මේ මෑත භාගයේදී ගුවන්නේ තව වෙන කොහෙද තියනවා කිය. මරත ආරංචිය ලැබිලා දෙනවා මේ මම හිතන්නේ සේරු ආවිල්ට මෙහා පැත්තේද වෙන්න ඕනේ. ඕමම තියනවා කියලා ආරංචිය මට ලැබිලා තියෙනවා. දැන් ඒ ඉස්සර මේ වර්තමාන ජේතවනාරාමයේ තමයි අබේගිරිය කියලා වන්දනාමාන කළේ. එහෙමයි සන්න. එතන රන්පතක් හම්බ වුණා ජේතවනාරාම කියලා. ඊට පස්සේ ස්තූප දෙක මාරු කළා. මාරු කළා. පැහැදිලි. ඒ කියන්නේ ජේතවනාරාමිවත් අබේගිරියවත් නිවැරදිව මුඛ પરම්පරාවෙන් හඳුනාගෙන නැහැ. හඳුනාගෙන නැහැ. වැටුණා නේද? එහෙනම් අදටත් මේ ලිපි ලේඛන එන්නේ වර්තමාන ජේතවනාරාම භූමියේ ගෙවල් වලට අබේගිරිය කියලා. එහෙමයි සන්න. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනා ඉතිහාසයක් වලපල්ලට යන්න තරම් හේතු උනේ තම තමන්ගේ මල්ල තර කරගන්න බඩ වඩා ගන්න තමන්ගේ ස්ථානය සනාථ කරලා තමන් වියදම් කරපුව හම්බ කරගන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ හැම කෙනෙක්ගේම. අරමුණ පැහැදිලි නැතිකම සනාථ දැන් අර දුටුගැමුණු මහරජතුමාගේ අරමුණ උනේම මේ තමයි තිවිද රත්නේ නැත්නම් මේ බුද්ධ ශාසනය බේරා ගැනීම කියන අර ඒකාන්තම අරමුණක් තිබිලා ජනසනස නේද? එහෙම ඒකාන්ත අරමුණු අද නැහැ. අද තමන්ගේ පාර්ශවයේ ශක්තිමත් කරගන්න, තමන්ට කියලා පිරිසක් හදාගන්න, ඊට පස්සේ ගරණ වැඩපිළිවෙලක් හදාගන්න, ගරපු එකෙන් තමන්ගේ නම පවත්වාගෙන යන්න. දැන් ස්තූප හදන භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? කෝටි ගණන් එකතු කරලා ස්තූපයක් හදනවා. එහෙම තමයි. ඒ හා සමාන මුදලක් නැවත පොතේ දා ගන්නවා. එතකොට වැඩිපුරම ධන සම්පත් තියෙන්නේ බැංකුවල භික්ෂුන් වහන්සේලාගේ. දැන් සෝනාස එහෙම ගත්තොත් ඔය දැන් පැහැදිලිම දැන් ලංකාවේ කතාව කරන පිරිසකුත් එහෙ පැත්තෙන් ඉන්නවා. දැන් ඉන්දියාවේ කියන පිරිසකුත් ඒත් ඔය දෙපැත්තම සාමාන්‍යයෙන් මේ අරමුණින්ම දැන් ගොඩනැගිලි මේ බිස්නස් අරමුණින් යන ස්වභාවයක් නේද මේ දකින්න දෙන සෝනාස. ඔව් දැන් මම කිව්වේ අර බැංකුවේ දාගත්ත මුදලි මිනිසුන්ගෙන් සල්ලි ගරලා ගරලා එහෙමයි ගල්වැලි සිමෙන්ති වලට වංචා කරලා ඊට පස්සේ කෝටි ගාණක් account එකේ දාගෙන ඒකෙන් හම්බෙන පොලියෙන් මිනිසුන්ට ගෙවල් හදලා දෙන්න පටන් ගන්නවා. Facebook එකේ දදා ඈ selfie ගගහ ඈ video කර කර මම මෙන්න දැන් වෙන සත්ක්‍රියාවක් පටන් ගත්තා. තව මට දෙන්න. ඊට පස්සේ අරකින් තමයි අර පොලියෙන් තමයි කඩයක් ළඟට යනවා බීම එකක් ගන්නවා දොඩම් බීම එකක් දෙන්න කියනවා ඊට පස්සේ ඒ ගෙදරට 5000ක් දික් කරන ඒ පොඩි ළමයින්ට පුතේ මෙන්න ඒ පොඩි ළමයින්ටත් ආත්මගරුත්වය නැති කරලා රුපියල් 5000කට ඒ මිනිස්සුන්ගේ ජීවිතේ විකුණනවා ඒකලා Facebook එකෙන් වීඩියෝ එක ලක්ෂ ගාණක් බැලුවට පස්සේ ආයේ රුපියල් 5000ට වැඩිය මුදලක් හම්බ වෙනවා ඊට පස්සේ ආයේ Facebook එකෙන් හම්බ වෙන සල්ලි තියෙනවනේ ආයේ ඒකෙන් බෙදනවා ඊට පස්සේ මෝඩ මිනිස්සු ඉන්නවා මේවට සාදු කිය ඒ අනේ අපේ හාමුදුරුව පුදුම විදියට දන් දෙන්නේ. හාමුදුරුන්ට දන් දෙන්න කවුද බුදු හාමුදුරුව දේශනා කළ දින ඔය ක්‍රමයට? හාමුදුරුව දැනගන්න ඕන ප්‍රතිපත්ති පූර්ණේ කරලා මාර්ගඵල නිවන් අවබෝධ කරලා තමන් පිණුසිඟා වැඩම කරලා මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න. ඒක තමයි මිනිසුන්ට දෙන ලොකුම දායාදය. දැන් මොකද්ද කරන්නේ? ස්තූපයක් හදන්න පටන් ගන්නවා, විහාරයක් හදන්න පටන් ගන්නවා, වලාකුළු බැම්මක් හදන්න පටන් ගන්නවා, ගරනවා. ගරලා පොතේ දාගෙන මොකද කරන්නේ? ඒකේ පොලියෙන් තමත් හම්බ කරනවා. ඉස්කෝලේ බෑග් බෙදනවා, ගෙවල් හදලා දෙනවා, තකරන් දෙනවා, සිමෙන්ති දෙනවා, පොඩි කඩයක් ළඟට ගිහිල්ලා ගන්නවා අතට මේ මොකද්ද එළවලු බෑග් එක. නැත්තම් පලාමිතියක් අරගෙන 5000ක් දෙනවා. පුතේ මේකෙන් ඉස්කෝලේ යන්න මොනව හරි ගන්න. මේ මාකටිං. තේරුණාද? මේවට මිනිස්සු අහු වෙනවා. බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවෝ වගේ බිස්නස් කර කර ගියාද? රහතන් වහන්සේලා ඔහොම ගියාද? මිනිස්සු හරි මෝඩයි. නෑ මම කියන්නේ සියුට දිනාට පෙන්න කරලා නෙවෙයි සත්ක දෙයෝනේ නේ සනත්. නෑ පේන්න කරන්නේ නෑ. අර මං කලින් කිව්වා වගේ Facebook YouTube සමාජ මාධ්‍ය නැත්තම් පත්තරයක්වත් නැත්තම් ඔය එක භික්ෂුන් වහන්සේ නමක්වත් අම්මටවත් කෑම ටිකක් දෙන්නේ නෑ පින්දපාත ගිහින්. වැටුණාද? එහෙමයි සනත්. ඉතින් ඒක නිසා අද මේ සිවුර දරාගෙන සමාජයේ වැජඹෙන්න, සමාජයේ පිළිගැනීමක් ඇති කරගන්න, පරිවාර සම්පත්තිය වැඩි කරගන්න, ශාසන ධර්මයේ විකෘති කරනවා, ඒවා මේ සම්බුද්ධ ශාසනයේ මේ බලධාරීන්ට නිලධාරීන්ට පේන්නේ නැහැ. තේරුණාද?
ඒක හොඳට නිසා අවසරයි. ඔව් දැන් එතකොට දැන් ඔය අපේ දැන් අතන දැන් මේ කතාව කියන ඉන්දියාව කතාවක් කියන සවනාසල පිරිසක් අතරම ඉන්නවා. ඔව් ඒ වගේම දැන් අපේ ඔය ලංකා කතා පිළිබඳව කතා කරන සවනාසල පිරිසක් කියන මේ අයගේ හොඳ පැත්තක් නැත්නම් මේ අයගෙන් කරන්න පුළුවන් පැත්තක් මේකෙදි සවනාසලට වැටහිමක් නැත්නම් එහෙම තියෙනවද මොකක් හරි? නෑ මෙහෙමයි මම දකින මම අර යෝජනා කරන නිසා හා කමන්නෑ ඔන්න සාකච්ඡා කරලා බලන්නකෝ ප්‍රතිඵලයක් තියෙනවද කියලා. සාකච්ඡා කරපු කට්ටිය මට ඇවිල්ලා කියනවා කිසිම ප්‍රතිඵලයක් නෑ ස්වාමීන් වහන්ස, අඩුම තරමයි, සාවධානයෙන් අහන් ඉන්නවත් කැමති වුන්නේ නෑ කියලා. එහෙමයි තමයි. අපි දික් කරන එක කුණු කූඩේට දානවා කියලා තමයි කියන්නේ. එහෙමයි. තේරුණාද? ඉතින් මම ඔයාට වෙලාවක දෙන්නම් මේ සංවාදය ඔයාට ශ්‍රවණය කරන්න. එහෙමයි. එතකොට ඔයාට වැටහෙවි කොච්චර අශීලාචාරද කියලා. ශීලාචාර වෙන්න එපා ඉස්සරීම ඉතිහාසයක් ගොඩ දාන්න කලින්. තව කෙනෙක්ට අහුන්කම් දීමේ ශක්තිය තියෙන්න ඕනනේ. එහෙමයි. එහෙම නැහැ. ඔය දැන් සංවාදයකට ගියත් විද්වත් මණ්ඩලයක් ඉස්සරහට ගියා අනිවාර්යයෙන්ම කච 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 ගහනවා මිසක් මේ අහුන්කම් දෙන්නේ නැහැ. අපි තව කෙනෙකුට අහුන්කම් දෙන්න ඉස්සරින් පුරුදු පුහුණු වෙන්න ඕන. මං දන්නේ ඔය සුද්ධෝ අභියසට ගිහිල්ලා ඔය ඇමරිකාවේ හරි ජිනීවා හරි UN එකට හරි ගිහිල්ලා නේ අපි කතා කරනකොට කොහොමද ඒගොල්ලන්ට සවන් දෙන්නේ කියන කාරණාව ඇත්තටම අපැහැදිලි. මේ වගේ මේ තමන්ගේ අභිමතේ විතරක් තමන්ගේ මතේම හරි කියලා කියන පිරිසක් එක්කද අපි මේ ඉතිහාසයක් ගොඩ දාන්න උත්සාහ කරන්නේ කියලා ඕනම මෝඩයෙකුට තේරෙනවා. ඒක නිසා මම කතාවක් කියන්නම්. පණ්ඩිතයන් 100ක් එක කතා කරා. එහෙමයි. එක මෝඩයෙක් එක කතා කරලා දිනන්න බෑ කියනවා. මුතුන් මිත්තෝ කියලා තියෙනවා. ඒක නිසා අපි දක්ෂ වෙන්න ඕන. මම දැන් ඒ ඉදිරිපත් වෙච්ච මහත්යයට උනත් කිව්වේ කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැත්නම් ඔබ සාවධානයෙන් අහන් ඉන්න. ඒක ඔබගේ දක්ෂතාවය කියලා. තේරුණාද? පැහැදිලිද? ඉතින් ඒක නිසා මේක ගොඩ යන්නේ ලංකාවේ භික්ෂුන් වහන්සේලාගේ බහුතර බලෙන් උන්වහන්සේලාගේ ඇහුම්කන් දීමෙන් උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් උන්වහන්සේලාගේ මඟ පෙන්වීමෙන්. හැබැයි ධර්මයේ විකෘති කරගෙන මේ ඉතිහාසයක් ගොඩ දාන්න බෑ. නැත්තම් බලහත්කාරයෙන් හරි ඉන්දියාවට හොරෙන් හරි මේ පිළිබඳව දැන කියාගෙන මේ ඉතිහාස කතාව ඇඟට දැනිලා ධර්මයේ විනේ ඉගෙනගත්ත ධර්මයේ පිළිබඳව විශ්වාසයක් තියෙන රජ කෙනෙක් මේ ලංකාවේ පහළ වෙන්න ඕන. එහෙමයි. අන්න එයා කියන්නේ ඉන්දියාවට අඬබෙර ගගහා ඉන්න අවශ්‍ය නැහැ. අපි රහසේ මේක වන්දනීය පූජනීය ස්ථාන කරලා අපේ මිනිස්සුන්ට වැඳ පුදා ගන්න අපි ඉඩ හසර සලසා දෙමු කියලා කියා. ඊට පස්සේ කෝටි ගණන් ලක්ෂ ගණන් වැය කරලා ඉන්දියාව යන එක නතර වේවි. රුපියල් 10,000න් 15,000න් හෙට පණ යන්න ඉන්න අම්මා තාත්තා කෙනෙක් සදහැසිතින් වන්දනා කරගනි මලක් පණක් පූජා කරගනි. ඒකනේ වෙන්න ඕන. ඒකම එහෙම තමයි වෙන්න ඕන සනාත. නැත්තම් මේ සුද්ධන්ට කියලා පිටසක්වලටත් කියලා අකනිතා බබලෝටත් පණීඩි යවලා එහෙම මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක බොහොම සාවධානයෙන් අපේ රටේ ඉන්න බහුතර භික්ෂුන් වහන්සේලාගේ දැනුවත් වීමෙන් උන්වහන්සේලාටත් අර මම පෙර කිව්වා වගේ හැඟීමක් ඇති වෙන්න ඕන. ඇති වෙනවා. අර රජ කෙනෙක් පළවා හැරියේ ජනාධිපති කෙනෙක්. අන්න ඒ වගේ හොද බැඳ ගන්න දවසක් උදා වෙනකන් අපි ඉවසන්න ඕන. තේරෙනවද? එවැනි දවසක් අනිවාර්යයෙන්ම එළඹෙනවා. එතකොට ඔය නාලන්දා ගෙඩිගේ බුද්ධගයාව බවට තහවුරු කරගන්නවා. දෙවියන්ගේ සාදුකාර මැද ආශිර්වාදයේ මැද මහා සංඝරත්නයේ වැඩම වීමේ උතන අනිවාර්යයෙන්ම වන්දනීය පූජනීය තැනක් වෙනවා. බහුතර භික්ෂුන් වහන්සේලා එතෙන්ට වන්දනාමාන කරන්න ගමන් කරද්දී එහෙමයි. નિરાයාසයෙන් රටවැසියා ගමන් කරනවා. පයින් හරි යනවා දින ගාන. තේරෙනවද? ඒක නිසා එවැනි දවසක් උදා වේවා. නැත්තම් අපිට වෙන්නේ වාද විවාද වලට ගිහිල්ලා විලම්බීත කතා අහගෙන මේ හැමදාම මේකේ පල් වෙන්න. පල් වෙනවට වැඩිය හොඳ නැද්ද? අපි සුළු දෙනා අපි ටික දෙනා මේ ස්ථාන දැන කියාගෙන වන්දනාමාන කරගෙන අපේ හිත සකස් කරගත්තට පස්සේ හොඳ නැද්ද? ඇත්තටම හොඳයි. තේරෙනවද? සද්ධානුසාරී වෙලා. ඒක නිසා මම හැම දිනාටම කියන්නේ මතු වෙන දවසක මතු වේවි. හරි? ඒ මතු වෙනකන් අපි අපිට පුළුවන් වෙලාවට ওই ස්ථාන ගිහිල්ලා වැඳ පුදා ගන්න. Tamante ඔය කියන අරිය මග්ග ඒ අරිය
මග අරිය කම්මට්ටාන සංවිධානය පෙන්වා දීපු ස්ථාන හතරක් වේද? හතරක් නෑ මං හිතන්නේ, දෙකක්ද තුනක්ද තියෙන්නේ. තාම මං හිතන්නේ මේ කුසිනාරා නුවර පිරිනමම් පාපු ගැන හොයාගත්තේ නෑ කියලා කිව්වා. සමහර විට අවකන වෙන්න පුළුවන් කියලා කිව්වා. වැටුණා නේද? ඒ ධන සම්පත් තියෙනවා නම් කන කර ආභරණ හරි ඉඩ කඩන් හරි උගස් තියලා යන්න පුළුවන් නම් ඉන්දියාවේ ගමන තමන් විශ්වාසයෙන් යන්න. නීර්ගම පාර්ශවයේ පිරිස කියන තැන් විශ්වාස නම් ඒ ස්ථාන හතර වන්දනා කරන්න යන්න. එතකොට අරිය කම්මට්ටාන සංවිධානය කියන ස්ථාන විශ්වාස නම් ඒ ස්ථාන වන්දනා කරන්න ගමන් කරා. අපි කියන ස්ථාන විශ්වාස නම් ඒ ස්ථාන සැදැහැසිතින් වන්දනා කරගන්න කටයුතු කරන්න. තම තම නැන පමණි. ඒක නිසා එහෙම කරන්න කියන මතක් කිරීමත් එක්ක නැවත නැවත මේ ඉතිහාසයේ පිළිබඳව සංවාද කරන්න විවාද කරන්න අපි පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙනවා නම් ඇහුම්කන් දෙන්න පුළුවන්, සාවධානයෙන් ශ්‍රවණය කරන්න පුළුවන් නිහතමානී මධ්‍යස්ත පිරිසක් එක්ක විතරමයි. නැත්තම් අපිට කායික සහ මානසික වෙහෙසක් විතරමයි. පැහැදිලි නේද? අරුබුදයක්, රණ්ඩුවක්, කෝලහලයක් විතරමයි. ඒක නිසා ඒ විදිහට අපි මේ කාරණාව විසඳගමු. තෙරුවන් සරණයි. අවසරයි.